මේ විශ්වය පුරා පැතිර ඇති බුද්ධ ශක්තිය ඔබේ ජීවිතයට ආශිර්වාදයක් වෙන්නටිය කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමින් ඔබේ ජීවිතයට අවශ්‍ය වන ධර්ම කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න. ඉතාමත් ගෞරවයෙන් අප කරපු ආරාධනය පිළිගෙන අප කෙරෙහි කරුණාවෙන් දහම් දේශනා කරන්නේ රහතුන් වැඩිමඟ ඔස්සේ ඔබට ධර්මය දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරියඥාන ගරු ස්වාමින් වහන්සේ. උන්වහන්සේ ජීවිතයේ යථාර්ථය බුදුදහමින් පෙන්වා දුන් යථාර්ථය ග්‍රහණය කරගන්නට උත්සාහ කරන ගරු ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ වෙනුවෙන් වෙන් කරපු කාලය, උන්වහන්සේ ඔබ වෙනුවෙන් ලබා දෙන්නට තරම් කාරුණික වුණා. ගෞරවනීය ස්වාමින් වහන්සේත් එක්ක අපි ධර්මය සාකච්ඡා කරමු. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජනය. ඔබේත් මගේත් වාසනාවට රාජකීය අරිඥාන ගරු ස්වාමින් වහන්සේ ඔබ වෙනුවෙන් මේ ආකාරයට දහම් කරුණු පැහැදිලි කරන්නට අපත් එක්ක එකඟ වුණා. උන්වහන්සේ කාලයක් පුරාවට අපත් එක්ක මේ දහම් කරුණු පැහැදිලි කර දෙන්නේ ඔබ කෙරෙහි උපන් කරුණාව නිසාමයි. ගරු ස්වාමින් වහන්ස, කෙනෙකු දැසම අන්ධ වෙලා උත්පත්තිය ලබන්නේ ඇයි? මෙහෙමයි නෝනා, දැන් ඔය එවැනි අවස්ථාවක අර චක්කුපාල මහරහතන් වහන්සේ උතුම් රහත් ඵලයට පත්වෙන්නේ දැස් දෙක අන්ධ කරගෙන. තේරුණාද? දැස් දෙකත් අන්ධවීමත් උතුම් රහත් ඵලයට පත්වීමත් එක මොහොතක තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පසු කාලීනව දේශනා කරනවා මේ චක්කුපාල මහරහතන් වහන්සේගේ දැස් දෙක අන්ධ වෙන්න හේතුව මොකක්ද කියලා. ඒ කියන්නේ පෙර ජීවිතේ ආ වෛද්‍යවරයෙක් හැටියට උප්පත්තිය ලැබලා තියෙනවා. ඒතර වෛද්‍යවරයෙක් හැටියට උප්පත්තිය ලැබපු වෙලාවේ නෝනා එයා ළඟට මේ ඇස්වල සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවලා එයාගේ දරුවෙකුට ඒ අම්මා ඇවිල්ලා තිනවා බෙහෙතක් අහගන්න. ඉතින් බෙහෙතක් අහගන්න වෙලාවේ ඒ වෛද්‍යවරයා වෙනත් කාර්යයක තමයි යෙදිලා තියෙන්නේ. ඉතින් මේ අම්මා දරුවා පිළිබඳ ආදරය නිසා අනික් කාර්යයක යෙදිලා ඉන්නවා කියන කාරණේ ගැන හිතලා නැහැ. වෙද මහත්තයාගෙන් ගිහලා අනේ අනේ වෙද මහත්තයෝ මේ දරුවට හුඟක් අසාධ්‍යයි, ඇස් දෙක අසාධ්‍යයි කියලා බෙහෙතක් අහලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේ වෙද මහත්තයා ඇත්ත බෙහෙත නෙමෙයි කියලා තියෙන්නේ. වෙන බෙහෙතක් කියලා තියෙනවා. කියන්නේ ඇස් දෙක නරක් වෙන බෙහෙතක් තමයි එදා කියලා තියෙන්නේ. කවුද ඒ වෙද මහත්තයා? පෙර ජීවිතයේ චක්කුපාල තෙරුන් වහන්සේමයි. නමුත් ඊට පස්සේ වෙද මහත්තයාට කේන්තියෙන් බෙහෙත කිව්වේ ඇත්ත වශයෙන්ම ද්වේෂයෙන් වැරදි බෙහෙතක්. නමුත් ඊට පස්සේ අම්මා දුවගෙන ගෙදර ගියා පුතාට බෙහෙත් කරන්න. නමුත් මේ කේන්තිය ඇරුණාට පස්සේ තමයි මෙයා දැනගත්තේ දෙයියනේ මාන දරුවගේ ඇස් දෙක නරක් වෙනවා කියලා. නමුත් ඒ වෙනකොට අම්මා බෙහෙත ඇහැට දාලා ඉවරයි. නමුත් ඒ වෙලාවේ ඒකලා වූ අකුසල් විපාකය නිසා උතුම් රහත් ඵලයට පත්වෙන මොහොතේ එයාගේ ඇස් දෙක අන්ධ වුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ ආකාරයෙන් අපි කරගත්තා වූ පෙර ජීවිතයේ කළා වූ අකුසල් තේනවාද? එක සමහර විට තව කෙනෙකුගේ අධ්‍යාපනයේ දුර්වල වීම නිසා වෙන්න පුළුවන්. අධ්‍යාපනය ලබන තියෙන කෙනෙක්ගේ අධ්‍යාපනය විනාශ කළා. ඒ නිසා අසන්දභාවයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා කොහොම වුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම මේ සිල්වතුන්ගේ දැක්ම ඇස් රෝග සුව වීමට හේතු වෙනවා කියලා. තේරෙනවද? ඒත් වශයෙන්ම මම දැන් අවුරුදු 5ක් විතර වෙනවා මම කවදාක්වත් මේ මාධ්‍යයකට බණක් කියලා නැහැ. ඒ බණ නොකියුවේ බණ නොදන්න නිසා නෙමෙයි. තේරෙනවද? මම ඇත්තටම මාධ්‍යයට බණ කියන්න ඕනේ කියලා හිතුන එක්තරා හේතු කීපයක් තියෙනවා. ඉන් එක හේතුවක් තියෙනවා. මොකද ගිය අවුරුද්දේ මගේ මේ ඇස්වල ආබාධයක් ඇති වුණා. මේ ඇස්වල ප්‍රශ්නයක්. ඉතින් ඇස්වල ප්‍රශ්නේ පෙන්නන්න ඇත්තටම මම මේ කොළඹ ඇස් රෝහලට ගියා. උදේ 9 විතර ගියේ. නමුත් ඒ වෙලාවේ ඇස් රෝහලේ ඒසා තදබදයක් තිබුණා. තේරෙනවද? මට හිතාගන්න බෑ මෙච්චර ඇස් රෝගවලින් පෙළෙන මිනිස්සු ඉන්නවද කියලා. තේරෙනවද? ඒසා තදබදයක්. නමුත් භික්ෂුවක් හැටියට මට ගිය තැනදී ඉස්සෙල්ලා මේ කටයුතු ඕනම ස්වාමීන් වහන්සේකට කරලා දෙන්න නිසා ප්‍රශ්නයක් මතුනේ නැහැ. නමුත් දාස් ගානක් අර සෙනග ඇස් ආබාධ වලින් මේසා දුක් විඳිනවා කියන කාරණය දකිද්දී ඇත වශයෙන්ම මට බුදුරජාණන් වහන්සේ කිව්වා වූ වනපදයක් මතක් වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිල්වතුන්ගේ දැක්ම තේරුණාද ඇස් රෝග සුව වෙනවා කියලා. ඒ කියන්නේ නිරේතුරුවම අපි සිල්වතුන් දකිනවා නම්, සිල්වතුන් ඇසුරු කරනවා නම්, සිල්වතුන් දෙස බලනවා නම් ඒ දැක්ම ඇස් රෝග සුව වෙන්න හේතුවක් වෙනවා කියලා. ඒ කියන්නේ ඇස් රෝග හැදීම වළක්වන්න හේතුවක් වෙනවා කියලා. තේරෙනවද? ඒ වෙලාවෙත් ඇත්තටම මං කල්පනා කළා දෙවියනේ මමත් භික්ෂුවක් හැටියට මොකක් හෝ සීලයක් ආරක්ෂා කරන කෙනෙක් නේද? ඒ නිසා මගේ දැක්මත් තව කෙනෙකුට මෙවැනි රෝගයක් සුව වීම සඳහා හේතු වෙන්න පුළුවන් කියලා මට ඒ වෙලාවේ එදා ඒ ඇස් රෝහලේදී මට චිත්තයක් සකස් වුණා. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම ඇස් රෝග සුව වීම සඳහා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම සිල්වතුන් දකින්න කියලා. තේරෙනවද? දැන් බලන්න වර්තමානයේ කොච්චරනම් ඇස් රෝග තියෙනවද කියලා.
දැන් අපේ ආච්චිලගේ සීයලගේ කාලේ ඇහැක සුදේනවා කියන කාරණයක් අපි දැනගෙන හිටියේ නැහැ. දැන් මම අවුරුදු 35න් කන්නාඩි පාවිච්චි කරන්න ගත්තේ. නමුත් අපේ ආච්චිල සීයල අවුරුදු 75ක් ජීවත් වෙලත් කන්නාඩි දෙයක් පාවිච්චි කළේ නැහැ. මොකද ඒ අය නිරේතුරුවම සිල්වතුන්ගේ දැක්ම තුල හිටියා. තේන්නවද? දුසිල්වතුන් දැක්කේ හුඟක් අඩුවෙන්. නමුත් වර්තමානයේ නෝනා අපේ ඇස් වලින් අපි දකින්නේම දුසිල්වතුන්. සිල් බිඳගත් පිරිස් තමයි අපි නිරේතුරුවම දකින්නේ. ඒ සිල් බිඳගත් පිරිස් දැකීම නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නැති ඇස් රෝගක් ඇති වෙනවා කියලා. තේරෙනවද? එසේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක්ගේ ඇස්වල රෝගාබාධයන් තියෙනවා නම් යමෙක්ගේ ඇස්වල රෝගාබාධයන් වළක්ව ගන්න අවශ්‍ය නම් එක පිළියමක් තමයි සිල්වතුන් දැකීම කියලා. තේරෙනවද? එනිසා නිරේතුරුවම සිල්වතුන් දැකීම ඇස්වල තියෙන රෝගාබාධයන් සුව වෙන්න හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ගරු ස්වාමීන් වහන්සේ සමාවන්න සිල්වත් නැති කෙනෙකු දැකීමෙන් නිරෝගී කෙනෙකුගේ වුවත් දැස් රෝගී තත්ත්වයට පත් වෙන්න පුළුවන්ද? ඒක වෙන්න පුළුවන්. ඒක මානසිකව හිතන්න පුළුවන්. දැන් දුසිල්වත් කෙනෙක් දකින වෙලාවේ අපි තුල ද්වේෂයක් සකස් වෙනවා නේද? ඒ ගැටෙන හිතක් සකස් වෙනවා. තේන්න. ඇයි මේ මිනිස්සයා දැක්කේ කියන කාරණේ අපිම ගැටෙනවා සමහර ලවසර නේද? ඇයි මේ මිනිස්සයා මුණ ගැහුනේ? ඇයි මේ මිනිස්සයාත් එක්ක මං කතා කළේ? ඇයි මේ මිනිස්සයාත් එක්ක මං හිනා වුනේ? එවැනි ගැටීම් සිත් සකස් වෙනවා කියන්නේ ගැටෙනවා කියද්දී බාහිරින් ගැටෙන දේ තමයි අපි දකින්නේ. තේන්න. අපි ඕනම වෙලාවක ගැටීමක්, කේන්තියක්, ද්වේෂයක් ආපුවාම බාහිරින් සිද්ධ වෙන වෙනස් වීම තමයි දකින්නේ. වෙනස් වීම කියන්නේ මොකද්ද? අපි ආවේගශීලීභාවයට පත් වෙනවා. නැත්තම් අපි කේන්තිය සකස් කරනවා, මේ ව්‍යාපාදය සකස් වෙනවා, ක්‍රෝධය සකස් කරගන්නවා. නමුත් මේ බාහිර ආවේගශීලීභාවයේ දකිනවා වගේම අපි දක්ෂ වෙන්න ඕනේ ශරීර අභ්‍යන්තරව සිද්ධ වෙන වෙනස් වීමත් දකින්න. එකෙන් අපි බාහිරව ආවේගශීලී භාවයට, කේන්තියට, ද්වේෂයට පත්වෙන මොහොතේම අපි නොදැනුවත්වම අපේ ශරීරයේ අභ්‍යන්තරයේ ගැටීමට ලක් වෙනවා. ශරීරයේ අභ්‍යන්තරයේ ගැටීමට ලක් වෙනවා කියන්නේ මොකද්ද? අපේ ලේ ධාතුව ගැටෙනවා, ලේ ධාතුව අපිරිසිදු වෙනවා. තේරෙනවද? අපි බාහිරින් ගැටෙනවා වගේ, කේන්තියෙන් කෑ ගහනවා වගේ ඊට අදාළව ශරීරයේ ඉන්ද්‍රියනු ක්‍රියාත්මක භාවයට පත් වෙනවා. ඒ නිසා ලේ ධාතුව අපිරිසිදු වන ශරීරය අප්‍රසන්න භාවයට පත් වෙනවා, ශරීරය ප්‍රසන්න භාවයෙන් තොර වෙනවා. තොර වෙනකොට මොකද වෙන්නේ? ඊට අදාළව ඉන්ද්‍රියන් දුර්වල භාවයට පත් වෙනවා. නැති රෝගාබාධයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුවම සිල්වතුන්ගේ දැක්ම තුල අපි තුල මෛත්‍රී චිත්තයක්මයි සකස් වෙන්නේ. යහපත් චිත්‍රයක්මයි සකස් වෙන්නේ. ඒ සිල්වතුන් අනුව මමත් ඉපදෙන් ජීවත් වෙන්න ඕනේ කියන චිත්තයක්මයි සකස් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ලස්සන ධර්මයක් දේශනා කරනවා. ධර්මයෝ වඩක් කියලා. මොකද්ද? ධර්මයෝ වඩක් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. අධර්මයෝ වඩක් කියලා කියනවා. ධර්මයෝ වඩක් කියන්නේ මොකද්ද? ධර්ම සිතුවිල්ලක් අපි ඇති කරගත්තොත් ඒ ධර්ම සිතුවිල්ල තවත් ධර්ම සිතුවිල්ලක් තමයි අපි තුල සකස් කරලා තියෙන්නේ. ඒ ධර්ම සිතුවිල්ල තවත් ධර්ම සිතුවිල්ලක් තමයි සකස් වෙන්නේ. එනිසා ඔබ ධර්ම සිතුවිල්ලක් සකස් කරගන්න මොහොතේම බුදුරජාණන් වහන්සේ කියනවා ධර්මයෝ වඩක් කියලා. තේරෙනවද? අධර්මයෝ වඩක් කියලා කියනවා. ඒ කියන්නේ ඔබ අධර්ම සිතුවිල්ලක් ඇති කරගන්න මොහොතේම ඒ අධර්ම සිතුවිල්ල නිසා ඔබ තවත් අධර්ම සිතුවිල්ල සකස් කරගන්න. ඒ අධර්ම සිතුවිල්ල නිසා ඔබ තවත් අධර්ම සිතුවිල්ල සකස් කරගන්න. ද්වේෂය හටගත්ත මොහොතක ඔබ තුල කොයිසම් අධර්මයෝ අධර්මයන් වඩලා දෙනවද කියලා. රාග සිතුවිල්ලක් ඇති වෙච්ච මොහොතක බලන්න කොයිසම් අධර්මසිත තව අධර්ම සිතුවිලි සකස් වෙනවා කියලා. සමහර මිනිස්සුයෝ ඉන්නවා එක ද්වේෂ සිතුවිල්ලක් නිසා මුළු රාත්‍රියකම නිින්දක් නැහැ. කොසල් රජතුමා එක්තරා අවස්ථාවක දහවල් කාලේ ඇති වුණා වූ රාග සිතක් නිසා මුළු රාත්‍රියම නිදිවර්ජිතව ගත කළා. ඇයි? අධර්මයෝ අධර්මයන් වඩලා දෙනවා. තේන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම සිත දිහා අවධානයෙන් ඉන්න. සිත දිහා අවධානයෙන් ඉඳලා සිතේ ධර්ම සිතුවිල්ලක් සකස් වෙනවා නම් තේරෙනවද? ඒ ධර්ම සිතුවිල්ල සකස් වීම ගැන සතුටු වෙන්න මොකද ඒ ධර්ම සිතුවිල්ල තවත් ධර්ම සිතුවිල්ලක් කරාමයි අපි වරන්නේ. ඒ නිසා සිතේ අධර්ම සිතුවිල්ලක් සකස් වෙන මොහොතේම ඔබ දැනගන්න ඕනේ ඊළඟ සිතුවිල්ලක් අනිවාර්යයෙන්ම අධර්ම සිතුවිල්ලක්මයි. එහෙම හිතලා ඔබ මොකද්ද කරන්න ඕනේ? අධර්ම සිතුවිල්ලක් ඇති වෙන මොහොතේම අපි දක්ෂ වෙන්න ඕනේ ධර්ම සිතුවිල්ල මතු කරගන්න. තේනවා? ද්වේෂයක් ඇති වෙන මොහොතේම, කේන්තියක් ඇති වෙන මොහොතේම, ව්‍යාපාදයක් ඇති වෙන මොහොතේම, රාගසිතක්, මෝහසිතක් ඇති වෙන මොහොතේම අපි තුල සතිය සිහිය තියෙන්න ඕනේ ඊළඟ සිතුවිල්ලක් ඊට අදාළව සිතුවිල්ල සකස් වෙන්නේ කියලා. එහෙම සකස් වෙනවා කියලා දැනගෙන
අධර්ම සිතුවිල්ලක් ඇති වෙන මොහොතේම අපි දක්ෂ වෙන්න ඕනේ නෝනා ධර්ම සිතුවිල්ලකට හිත මතු කරලා ගන්න. එහෙම නැත්නම් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අධර්මයෝ අධර්මයන්මයි වඩලා දෙන්නේ කියලා. තේරෙනවා? එනිසා නිරේතුරුවම මේ කාරණේදී අපි දක්ෂ වෙන්න අපි බාහිරෙන් කේන්තියෙන් ක්‍රෝධයෙන් ද්වේෂයෙන් ගැටෙනවා වගේම අපේ ශරීර අභ්‍යන්තරයේත් නිරේතුරුවම මේ හේතුන් නිසා ගැටෙනවා. මේ ගැටීම අපි දකින්නේ නැහැ. ඒ ගැටීම තමයි ඔය ලියුකේමියා කියලා පිළිකා කියලා වකුගඩු රෝග කියලා මහා අප්‍රමාණ දුක්ඛන්දරාවන් ගෙන දෙන රෝගාබාධයන් හැටියට එළියට පයි. මොකද මේ ශරීර අභ්‍යන්තරයේ වෙන ගැටීම අපි දකින්නේ නැහැ. අපි දකින්නේ කේන්ති ගත්ත ගහගත්ත රණ්ඩුනා පොලිසි ගියා උසාවි ගියා නැත්නම් හිරේ ගියා කියන කාරණේ විතරයි. ඒවා නිසා අපේ ශරීර අභ්‍යන්තරයේ සිද්ධ වෙන්නා වූ අපමණ ගැටීම් නිසා අපි අප්‍රමාණ බරපතල වූ රෝගාබාධයන්ට ආයුෂ වර්ණයේ සැපේ බලයේ දුර්වලතාවයන්ට පත් වෙනවා. ඒ නිසා නිරේතුරුවම අපි සිල්වතුන් දකින්න කැමති වෙන්න ඕනේ වගේම අපි සීලය තුල ශක්තිමත් වෙන්න ඕනේ. තේරෙනවද? ඒ මෙලව පරලව දෙකේම අපිට යහපත පිණිසත් ඒ වගේම අපේ ඉන්ද්‍රිය දුර්වලතාවයන් තියෙනවා නම් ඒවා දුර්වලභාවයෙන් මිදිලා ඒවා තුල ප්‍රකෘතිමත් භාවයක් ඇති කර ගැනීමට අපිට හේතු වෙනවා. හොඳයි ස්වාමින් වහන්සේ. ගරු ස්වාමින් වහන්සේ දේශනා කරන්නේ මේ ජීවිතයේ ඔබ අප අත්දකින දෙයමයි. බුදුරජාණන් වහන්සේ වටහාගත් යථාර්ථය ගරු ස්වාමින් වහන්සේ අපට බුදුදහමට අනුව පැහැදිලි කරනවා. වටිනා කියන කරුණු රාශියක් බුදුදහමට අනුකූලව උන්වහන්සේ පහදා දේවි. තුරුපත් සිලවෙන හඬ පවා ඇසෙන දහම් අරණෙන් නැගෙන දම් කඳ විඳගන්න. ගරු ස්වාමීන් වහන්ස, බොහෝ විට අපි ශ්‍රවණය කර තිබෙන්නේ පෙර භවය පිළිබඳ කතා කරන්නේ අනතුරු වලට ලක් වෙලා මිය ගිය අය. සාමාන්‍ය විදිහට මිය ගිය අය එවැනි පෙර භවයන් පිළිබඳ කතා නොකරන්නේ ඇයි? ඒ වගේම පෙර භවයේ සිද්ධීන් වලට සම්බන්ධ ශරීර ලක්ෂණ මේ භවයට ගෙන එන අවස්ථාත් අපි දකිනවා. මේ தත්ත්වය අපිට පැහැදිලි කර දෙන්න ගරු ස්වාමින් වහන්ස. මෙහෙමයි නෝන, ඒක මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය තමයි උතනින් මතු කරලා ගන්න තියෙන්නේ. තේරෙනවද? අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යාව නිසා සකස් වෙන්නා වූ සංස්කාර. සංඛාර පත්‍ය විඥාන. සංස්කාර නිසා සකස් වෙන්නා වූ විඥානය. ඒතකොට නෝන මේ ගලාගෙන එනා වූ විඥානය ඇති වෙමින් නැති වෙමින් මැරෙමින් ඉපදෙමින් දීර්ඝව ගලාගෙන යන. ඒ ගලාගෙන යනා වූ ජීවිතය තුල පෙර ජීවිතේ තියෙනා වූ යම් යම් ලක්ෂණයන් මේ ජීවිතේ අපි තුල ගැබ් වෙලා තියෙන්න පුළුවන්. තේරෙනාද? එහෙනම් පෙර ජීවිතේ තියෙනා වූ හැඩරුව පෙර ජීවිතේ තියෙනා වූ චර්යාවන් මේ ජීවිතේ තුල අනිවාර්යම තියෙන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්ස, කෙනෙකු වෙඩිවැදි මිය ගියා නම් ඒ වෙඩිවැදිච්ච සලකුණ ඒ පුද්ගලයාගේ ඊළඟ භවයේ උපන් ලපයක් හැටියට දකින බව සමහර අධ්‍යක්ීම් ඔස්සේ අපි අහලා තියෙනවා. මේ පිළිබඳවත් අපට ධර්මානුකූලව පැහැදිලි කර දෙන්න ගරු ස්වාමින් වහන්ස. මෙහෙමයි, ධර්මානුකූල සම්බන්ධ කරනවා කියන්නේ නෝනා, ඉතින් පෙර ජීවිතේ රුව ගුණ ඊළඟ ජීවිතේට ගලාගෙන යන්න පුළුවන්. තේරෙනාද? මැරෙලායේ සමහර දරුවෝ ඉන්නවා ඉපදුන දවසේ ඉඳන් කෑ ගහනවා. රෑට බය වෙලා බෙරිහන් දීලා කෑ ගහනවා. කරුවල වැටෙනවා දකින්න බයයි. ඒ කියන්නේ පෙර ජීවිතයා යම් ආකාරයෙන් බියටපත් වෙලා මිය පරලොව ගිය කෙනෙක් වෙන්න පුළුවන්. අපි කියමු සමහර දරුවෝ ඉන්නවා එයාගේ බෙල්ල මෙරිකලා මරලා දානවා. සමහර දරුවෝ ඉන්නවා එයාට පහර දීලා මරලා දානවා. එයා බියෙන් වේදනාවෙන් සලිත වෙමින් තමයි ගිය ජීවිතේ හුස්ම ටික හෙලන්නේ. නමුත් එවැනි අය මේ ජීවිතේ උප්පත්තිය ලැබනකොට නෝනා පුංචි කාලෙදිම අර රාත්‍රියේදී බය වීම හීනෙන් කෑ ගැසීම් එවැනි දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ පෙර ජීවිතේ හුරුව පෙර ජීවිතේ බිය එයා තුල සකස් වෙන්න පුළුවන්. මෙවැනි හේතුන් නිසා පෙර ජීවිතේ තියෙනා වූ යම් ලක්ෂණ මේ ජීවිතේට එන අවස්ථා අප්‍රමාණ තියෙනවා නෝනා. ගරු ස්වාමීන් වහන්ස, අපි දැකලා තියෙනවා ඉපදුණු විගස දරුවෝ සිහිනෙන් බිය වෙලා ගැස්සිලා හඬනවා. එහෙම වෙන්නේ ඇයි ස්වාමීන් වහන්ස? මේ දරුවොත් එක්ක පෙර භවයේ සම්බන්ධතා තිබුණු මියගිය ඥාතීන් මේ පුංචි දරුවන්ට බලපෑම් කරනවද? නැහැ, මියගිය ඥාතීන් නෙමේ. මැරෙමින් නිපදෙමින් මැරෙමින් නිපදෙමින් ගලා යනා වූ විඥානයක් තමයි මේක. ඇස ඉපදෙන වෙලාවේ චක්කු විඥානය සකස් වෙන වෙලාවේ ඇස ඉපදුනා. තේරෙනවද? ඇස මැරිලයි මන ඉපදෙන්නේ. මන මැරිලයි කන ඉපදෙන්නේ. කන මැරිලයි දිව ඉපදෙන්නේ. මේ විදිය මේ විඥානයේ මේ ආයතන හය තුල නොනා මැරෙමින් නිපදෙමින් මැරෙමින් නිපදෙමින් ගමන් කරලා අවසාන චුතිසිත මනෝ විඥානයේ හැටියට සකස් වෙලා ඊළඟ ප්‍රතිසන්දියට යනවා. ඒ නිසා ඒ ගිය ජීවිතයේ තියෙනා වූ රුව ගුණ මේ ජීවිතයේ කෙනෙකුට තියෙන්න පුළුවන්. ඔබ බුද්ධිමත්ව ජීවිතය දකින්න උත්සාහ කරන්න. ඔබේත් මගේත් වාසනාවට ස්වාමින් වහන්සේ අපට මුණ ගැහුණා.
උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මය මේ විදිහට ඔබට පැහැදිලි කර දෙනවා. තවත් වැදගත් ධර්ම කාරණයක් අපි උන්වහන්සේ සමග සාකච්ඡා කරනවා. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජනය. ගෞරවනීය ස්වාමීන් වහන්ස, කුසල් රැස් කර ගනිමින් ඉතාමත් පින්වත් ජීවිතයක් ගත කරන පුද්ගලයෙක්ට අනවින කොඩිවින හූනියම් වැනි සමහරක් විද්‍යාවන් අපි අහලා තියෙනවා. එම විද්‍යාවන් ඇසුරින් විපත් පමුණුවන්න පුළුවන්ද ඒසා කුසල් රැස් කර ගනිමින් ජීවත් වෙන පුද්ගලයෙකුට? මෙහෙමයි නෝනා, බුදුරජාන් වහන්සේ වහ චිරස්තීන ධර්ම හැටියට අයින් කළ දාල් තිරිස්තීන ධර්ම කියන්නේ තිරිසන් ධර්ම. ඒ තිරිසන් ධර්ම කියන්නේ ඒක ඒ තරම්ම පහත් දෙයක්. තේරෙනවද? ඉතින් ඒ වගේ පහත් තැනකදී අපි ඒවා සරණ ගියොත්, ඒවායි පසුපස ගියොත්, ඒවායි විශ්වාස කරනවා කියන්නේ අපි අනිත් පැත්තෙන් සද්ධාවෙන් බැහැර වෙනවා. තේරෙනවද? සද්ධාවෙන් බැහැර වෙන්න අපි මිත්‍යා දෘෂ්ටික භාවයටයි වැටෙන්නේ. එතකොට මිත්‍යා දෘෂ්ටික භාවය කියන්නේ නෝන මේ ලෝකයේ තියෙන බලවත්ම අකුසලයක්. තේරෙනවද? එතකොට අපි යంత్ర මන්ත්‍ර ගුරුකම් මේවා කෙරේ විශ්වාසය තියාගෙන මේවා හිතෙන් වඩමින් යන්න අපි තුල නොදැනුවත්ව භාවයෙන් අකුසල්මයි මතුවෙලා ඉන්නේ. තේරෙනවද? අපි තුල අකුසල් මතුවෙන්න මොකද්ද වෙන්නේ? කුසලයේ යටපත් වෙලා යනවා. තේරෙනවද? එතකොට අපි තුල අකුසල් මතුවෙනකොට පෙර සංසාරයේ විපාක නොදුන්නා වූ අකුසලුත් මතුවෙලා ඉන්න පුළුවන්. දැන් කෙනෙක් මේ ජීවිතයේදී කුසල් පක්ෂයේ වඩනවා නම් අනිවාර්යයෙන්ම පෙර ජීවිතේ කළා වූ කුසල් පක්ෂය තමයි මතුවෙලා ඉන්නේ. තේරෙනවද? කෙනෙක් මේ ජීවිතයේ අකුසල් පක්ෂයේ වඩනවා නම් පෙර ජීවිතවල කරා වූ අකුසල් තමයි මතුවෙලා ඉන්නේ. එතකොට අපි මේ යంత్ర මන්ත්‍ර ගුරුකන් මේ චිරස්තීන ධර්මයන් පස්සේ යන්නේ සද්ධාවෙන් බැහැර වෙනවා. සද්ධාවෙන් බැහැර වෙනවා කියන්නේ මිත්‍යා දෘෂ්ටික භාවයන්ට පත් වෙනවා. ඒ නිසා බලවත් වූ අකුසල් නිරේතුරුවම අපිතුලින් සිද්ධ වෙනවා. මේ බලවත් අකුසල් සිද්ධ වෙනවායි කියන කාරණේ අපි දන්නේ නැහැ. අපි හිතන්නේ නැහැ අපි දේවාලෙට ගියා, අපි යంత్ర මන්ත්‍ර ගුරුකම් කළා, අපි කොඩි විනයක් කළා. නමුත් මේවා කරන්න අනිත් පැත්තෙන් සද්ධාව හීන වෙනවා කියන කාරණේ දකින්නේ නැහැ. සද්ධාව හීන වෙනවා කියන්නේ මිත්‍යා දෘෂ්ටික භාවයන්ට වැටෙනවා කියන කාරණේ දකින්නේ නැහැ. ඒ නිසා නොදෙනුවත් භාවය නිසා නොවන අපි නිරේතුරුවම අකුසලයන් රැස් කරමින් තමයි සිටින්නේ. අකුසල් රැස් කරන්න සංසාරයේ විපාක නොදුන්නා වූ අකුසල් මතුවෙලා. ඒ අකුසල් මතුවෙනකොට නොනා අපි තුල භයානක ලෙඩ රෝග සකස් වෙන්න පුළුවන්. පිළිකාව කියන්නේ අකුසලයක්, වෙන දෙයක් නෙමෙයි. ඒ වගේ භයානක ලෙඩ රෝගය කියන්නේ අපි සංසාරයේ කළා වූ අකුසල් විපාකයන්මයි. හොඳයි ස්වාමීන් වහන්ස, කෙනෙක් එහෙම බියකින් පසු වෙනවා නම් ඒ කියන්නේ මට අහවල් පුද්ගලයා කොඩි විනයක් කළා කියන එක හිතන එකත් අකුසලයක්ද ගරු ස්වාමීන් වහන්ස? තෙරුවන් කෙරේ සද්ධාව නැහැ. තේරුණා? දැන් මට කොඩි වින කරන්න කියන්නකෝ, මෙතන කපු මහත්තුරු 100ක් ගෙනල්ලා. දැන් මට බුදුරයන් වහන්සේ විශ්වාසයි. තේරෙනවා? කොඩි වින 100ක් කළත් මං හෙට මැරෙන්න තියෙනවා නම් මං හෙට මැරෙවි. තව අවුරුදු 25ක් මං ජීවත් වෙන්න තියෙනවා නම් තව අවුරුදු 25ක් ජීවත් වෙයි. ඒක කොඩි විනයකට කරන්න බෑ කියලා මට විශ්වාසයි. තේරෙනවා? ඒ නිසා සද්ධාව තීන කෙනා කවදාක්වත් ඒ වාට යට වෙන්නේ බිය වෙන්නේ සද්ධාවේ දුර්වලභාවය නිසාමයි. ඒ වාට යට වෙන්නේ සද්ධාවේ දුර්වලභාවය නිසාම. ඒ නිසා කොතනකද හෝ අපිට ප්‍රශ්නයක් ගැටලුවක් මතුවෙනවා නම් ඉඩම සම්බන්ධය වේවා, ගේ සම්බන්ධය වේවා, ලෙඩ රෝගයක් සම්බන්ධ වේවා, ඥාති සම්බන්ධයක් වේවා, මොන හෝ ගැටලුවක් මතුවෙනවා නම් ඕනා අපි දක්ෂ වෙන්න ඕනේ කුසලයේ තුල ශක්තිමත් වෙන්න. කුසලයේ තුල ශක්තිමත් වෙන්න. කුසලයේ තුල ශක්තිමත් වෙනකොට මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව තියෙන සම්‍යක් දෘෂ්ටික බලවේග, මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ඉන්නවා බොහොම බලවත් යක්ෂ කොටස්, පිනට කැමති සම්‍යක් දෘෂ්ටිකයි. ඒගොල්ලෝ දෙවිවරු වගේ මහා සේනාවක් පිරිවරත් එක්ක ඒගොල්ලෝ ඉන්නේ. ඔබ පින් කරන්න කුසලයේ වඩන්න මේ සම්‍යක් දෘෂ්ටික බලවේග ඔබේ ළඟට එනවා. මේ සම්‍යක් දෘෂ්ටික බලවේග ඔබේ ළඟට එනකොට මිත්‍යා දෘෂ්ටික බලවේගවලට ඔබ ළඟ රැඳෙන්නේ. ඉතින් ඔබ තුල විශ්වාසයක් තියෙනවා මෙහෙමයි කියලා. ඒ විශ්වාසය නැත්තම් අපි නැටි ප්‍රේතයොත් gedara ඇති කර ගන්න. හුඟාක්ම ඔය හුඟ දෙනෙක් ප්‍රේතයන් ඔය ප්‍රශ්න කියන්නේ මේ නැති අය තමයි උන් නැති කරගෙන තියෙන්නේ. ඇයි නැති අය ඇති කරගන්නේ? සද්ධාවේ තියෙන දුර්වලභාවය නිසා. ඒ නිසා සද්ධාවෙන් පරිපූර්ණ වෙච්ච තැනදී එයා දකිනවා මහා බ්‍රහ්මයාත් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. සක්‍රයාත් බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. මේ සක්විති රජුරුවත් බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට ඉහළ කෙනෙක් මේ ලෝකේ නැහැ. එහෙනම් ඒ ඉහළ කෙනා බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් කොහෙවත් ඉන්න ප්‍රේතේකුට යක්ෂයෙකුට මට කැමක් කරන්න බෑ කියන විශ්වාසය ඇතුළේ තියෙනවා. ඒ විශ්වාසයම තමයි අපිව මේ ප්‍රශ්නේ එළියට ඇදලා දාන්නේ. ඒ විශ්වාසය නැති කෙනා රැට
හූනෙක් කෑ ගැහුවත් ඇඟට වැටුණත් ප්‍රේතෙක් තත්තු කළා කියන කාරණේ දකින්නේ. මොකද එයාට ඒ විශ්වාසය නැහැ. එයා දකිනවා ප්‍රේතේකුටත් Tamanට බලපෑම් කරන්න පුළුවන් පල්ලෙහා තැනකයි මම විශ්වාසෙ නැහැ. ඒ විශ්වාසෙ තියෙන කෙනා මොනම ප්‍රශ්නයකටවත් බයක් වෙන්නේ නැහැ. මොකද එයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් අර සීළු දේ නිෂේධ කරලා දානවා. ඉතින් ඒ සද්ධාවේම දුර්වලතාවයක් තමයි අන්න සීල උතුන්ට මිනිස්සු දුවන්නේ. ඒ සද්ධාවේ දුර්වලතාවේ නිවැරදි වෙන තැන එයා නැවත ඕවට යොමු වෙන්නේ නැහැ. අපේ ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් දහමට අනුව මෙවැනි තිරශ්චීන විද්‍යාවන් ඔබ තුල තිබෙන්නා වූ උසස් වූ මනස පහතට හෙළෙන බව දැන් අපට පැහැදිලි. ජීවිතයට වටිනා කියන දහම් කාරණාවක් පිළිබඳව රහතුන් වැඩිමඟ ඔස්සේ ඔබට දහම් දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරියඥානගරු ස්වාමින් වහන්සේගෙන් පැහැදිලි කර ගනිමු. ධම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දෝතක්ගත් යතිවරයකුගෙන් ගම් පැන් පිතක්. ගරු ස්වාමීන් වහන්ස, ගොවිතැන් කටයුතුවලින් ජීවිකාව කරගෙන යන ඉතාමත් දැහැම ජීවිතයක් ගත කරන කෙනෙක් මේ ප්‍රශ්නය යොමු කරනවා. නොදැනුවත්ව නොසිතා මෙම ගොවිතැන් කටයුතු කරද්දි නොදැනුවත්වම නොසිතා කුඩා සතුන් මිය යන අවස්ථා තියෙනවා. එතකොට මෙම ගොවිතැන් කටයුතු කරද්දි නොදැනුවත්ව නොසිතා කුඩා සතුන් මිය යන අවස්ථා තියෙනවා. ස්වාමීන් වහන්සේ, අකුසලයක්ද? නෑ, අනිවාර්යෙන්ම බුදුරජාණන් වහන්සේ ආජීව අට්ටමක සීලයේදී මිච්ඡා ආජීවය කියලා දෙයක් දෙන වැරදි ආජීවයන්. තේරුණාද? එක පැත්තකින් වැරදි ආජීවයන් කියන වසවිස වෙළඳාම වැරදි ආජීවයක්. අපි කියමු දැන් හන්දියේ කඩේ වසවිස වෙළඳාම් කරනවා නම් ඒ මහත්තයා වැරදි ආජීවයක් කරන්නේ. සිල්පදයක් එතන බිඳෙනවා. නමුත් ඒ වසවිස අරන් ගිහිල්ලා අපි කුඹුරට ගහලා කුඹුරේ ඉන්න සත්තු ටික මරනවා නම් පානාතිපාතා වේරමණී එතන සත්ව හිංසාවක් සත්ව ඝාතනයක් අපි කරන්නේ. විකුණන කෙනා මිච්ඡා ආජීවය කියන සිල්පදේ බිඳ ගන්නවා. ඒක භාවිතා කරන කෙනා අතන සත්ව හිංසාව සත්ව ඝාතනය කියන කාරණේ සිද්ධ කරගන්න. තේරෙනවද? නමුත් මේවායින් තොරව නොවනා අපිට අද හිතන්න බෑ. මොකද අද කුෂිකර්මයේ තුල මේවා යොදන්න නැතුව අපිට ජීවත් වෙන්න බෑ. ඉතින් නමුත් කරන්න දෙයක් නැහැ. අපි මේ සංසාර බය දැක්කේ කෙනා මොනියම් හෝ මාර්ගයකින් මේකෙන් මිදිලා යනවා. එනිසා අපි නිරේතුරුවම අපි කෘමිනාශක භාවිතා කරනවා නම් ගොයම් මැස්සන්ට ඒ සත්තුන්ට තෙල් ගහලා මරනවා නම් නෝන නිරේතුරුවම අපි තුලේ සිතුවිලි වැඩෙනවා. අපි දන්නවා මේ තෙල් ගහන්නේ මේසතා මරන්නේ කියන කාරණේ. වෙන දෙයක් නෙමෙයි, අපි තුලේ චේතනා සකස් වෙනවා. එහෙම චේතනාවක් සකස් වෙන ගලා අපි යම් දවසක සෝවාන් ඵලයට පත් වෙලා හිටියේ නැත්නම් අපි මැරෙන වෙලාවෙ නෝනා අර තෙල් ගහපු අර සත්තු මරපු දේ එකපාරට අපිට මතක් වෙනවා. මතක් වෙන මොහොතේම අපිත් ඒ ගොයමේම මැස්සෙක් වෙලා අපි උප්පත්තිය සකස් කරගන්නවා. ඔය ගොයමේ ඉන්න මැස්සෝ කියන්නේ වෙන කවුරුත් නෙමෙයි. පෙර ජීවිතවල ඔය සත්තු ඔය විදිහට මරා දාපු මිනිස්සුමයි. ඒ මිනිස්සු මැරෙන වෙලාවේ ඒකලා වූ අකුසලයේ සීපත් වෙලා ඒ ගොයමේම මැස්සෙක් වෙලා ඉපදිලා තව කෙනෙක් ගහන තෙල්ලොණින් එයා මරණයට පත් වෙනවා. තේරෙනවද? ඒ නිසා මිච්ඡා ආජීවයේ එක පැත්තකින් වසවිස වෙළඳාම භයානක අනතුරක් නෝන. තේරෙනවද? වසවිස වෙළඳාම නිසා ඊළඟ ජීවිතේ අපි මනුස්සාත්මයක් ලැබුවොත් පිළිකා සහිත ජීවිතයක් අපිට ලබන්න පුළුවන්. ඒක දරුවෙක් ඉන්නව එයා මේ ජීවිතේ මේ මොලේ ගෙඩියක් ඇවිල්ලා ජීවිතක්ෂයට පත් වෙච්ච දරුවෙක්. නමුත් ඒ දරුවා පෙර ජීවිතේ නෝනා මෙන්න මේ වසවිස වෙළඳාම් කරපු කෙනෙක්. තේරෙනවද? ඉනිසා ඊට අදාළව ලෙඩ රෝගයන්ට අප්‍රමාණ ලෙඩ රෝගයන්ට අපි අනිවාර්යයෙන්ම ලක් වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ ඒකයි මිච්ඡා ආජීවයෙන් අපිට බැහැර වෙන්න කියලා කියන්නේ. මිච්ඡා ආජීවයේ ඒ වගේ දුකට දානවා වගේම ඒ වසවිස භාවිතා කරන කෙනා මැරුණට පස්සේ අනිවාර්යයෙන්ම මැරෙන වෙලාවේ වෙන චේතනාවක් සකස් වුණොත් එයා ගොයමේ ඉන්න මැස්සෙක් නැත්තම් ගොයමීට ඊට අදාළ සතෙක් වෙලා උප්පත්තිය සකස් කරගන්න කැමති වෙන්න ඕනේ. ඉතින් මේකෙන් තොරව ජීවත් වෙන්න බෑ. එනිසා අපි දක්ෂ වෙන්න ඕනේ මේ සංසාර බය දැකලා. තේරෙනවද? සංසාර බය දැකලා මේ සංසාරයෙන් එතර වෙන්න ඕනේ කියන කාරණේ සකස් කරගන්න. මේක තුල සිටින තාක්කල් මේ කුසලයක් අකුසලයක් තුල දෝලණය වෙමින් සංසාර ගමනකට අපි වැටෙනවා. එනිසා අපි දක්ෂ වෙන්න ඕනේ මේ සංසාර බය කියන කාරණේ දැකලා මේකෙන් මිදෙන දිශාවට ඉන්තර විකල්පයක් නැහැ නෝන. ඉන්තර විකල්පයක් නැහැ. මොකද බෙහෙත් ගහන්න නැතුව අද යමක් වවගා කරන්න බෑ. ඒ අපේ අකුසලය. වෙන දෙයක් නෙමෙයි. ඒ අකුසල් නිසා තව තව අකුසල් වැඩෙන දිශාවට තමයි අපි වරන් යන්නේ. ඒක තමයි ලෝකයේ ස්වභාවය. ඒ නිසා අපිට මේ ලෝකයේ තුල රැඳිලා මේක නවත්ත ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ලෝකයට ගලා යන්න ඉඩ දීලා අපි නැවතුණ කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. අපි නැවතුණ කෙනෙක් බවට. අපි නැවතුණ කෙනෙක් බවට පත් වෙනවා කියන්නේ අපි මේ අකුසල් සංස්කාර සිද්ධ කර ගැනීමෙන් වළකිනවා.
තේන්න. නමුත් මේක තේරුම් ගන්නේ බුදුරජාණන් වහන්සේ කියන මේ නියසිලේ තියෙන පස්පමානෙටයි කියලා. තේන්න. අනිත් අය කොච්චර කිව්වත් ඒක ඒගොල්ලන්ට තේරුම් ගන්නේ ඒක ලෝකයේ ස්වභාවයක් නෝ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මේ නියසිලට අරන් පෙන්නන පස් ප්‍රමාණයෙන් එක වැලි කැටයක් බවට අපිපත් වෙන්න. අපිපත් වෙලා අපි මේකෙන් ගැලවෙනවා මිසක් පොදුවේ මේකට විසඳුම් හොයන්න පුළුවන් කමක් නැහැ. මොකද ලෝකයේ ගොඩ නැගෙන්නේ අකුසල් වැඩි වෙන්න නෝනා අකුසල් විපාක දීමට සුදුසු ලෝකයක්. ඒක තමයි අපි තේරුම් ගන්න ඕනේ. ගරු ස්වාමින් වහන්සේ, පරිසරයට හිතකර ලෙස ගොවිතැන් කටයුතු කළහත් ගොවිතැනේ මූලික කටයුතු පස පෙරලීම ආදී කටයුතු කරන්නට සිද්ධ වෙන අවස්ථාවලදී කුඩා සතුන් මේ යාමට පුළුවන් නේද ස්වාමින් වහන්ස? ඕක කියන්නේ නෝනා කොතනින් කළත් මේක ගැළවිල්ලක් නම් නැහැ. බෝධිසත්ව එක්තරා අවස්ථාවක මහා රාජ කුලයක ඉපදෙනවා. එයා බත් කනවා. නමුත් එයා දන්නේ නැහැ බත් එන්නේ කොහෙන්ද කියලා. එයා දන්නේ නැහැ. නමුත් මෙයා දවසක් රතාචාර්යත් එක්ක රතේ නැගලා යනවා. යනකොට එයාට පේනවා අක්කර 10 ගණන් විශාල ඒගොල්ලන්ගේ තාත්තගේ කුඹුරු ආය අස්වද්දනවා. අස්වද්දනකොට කොක්කු 10 ගානකේ ලියදියොල බැහැලා පණුව අහුලන් කනවා දකින්නවා. අර උදැල්ලට පණුව කැපෙනවා දකින්නවා. ඒ වෙලාවේ එයා රතාචාර්යවරයාගෙන් අහනවා, අර බලන්නකො අච්චර සත්තු මැරෙනවා, අච්චර සත්තු අර සත්තු මරාගෙන කනවා. මේක අකුසලේ කාටද කියලා. ඒ වෙලාවේ කියනවා ඒ අකුසලේ ඔබට අයිති. මොකද ඔබ යැපෙන්නේත් ඔබ පෝෂණය වෙන්නේත් මේ කුඹුරු වලින් ගන්නා වූ ආදායමෙන්. ඒක අහන මොහොතේ මේ රජකුමාරයා හැරිලා රජමාලිගයට ඇවිල්ලා සියලු දේවල් දාලා ගිහිල්ලා තපස් වෙසෙන් තපස් රකින්න සම්පූර්ණයෙන්ම සියලු දේ හැරදාලා යනවා. ඉතින් ඒක තමයි නෝන හරි තැන. තේරෙනවා. ඉන් මෙහා අපි ඩෝකෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඉන් මෙහා අපි ගැලවෙන්න උත්සාහ ගන්නවා කියන්නේ ඒක මෝහයට අදාළ දෙයක්. ගැලවෙන්න නම් උත්සාහ ගන්න බෑ. කුමිනාසක නොගා හිටියත් පස කුලේ කඩනකොට සත්තු අප්‍රමාණව කැපෙනවා. එතකොට එහෙමත් කරලා නැහැ මම පස් කපන්නේ පණුව කැපෙනවා මං කෙනෙකුට සල්ලි දීලා මේක කපනවා කියන දැනත් ඒත් එයාට ඒ චේතන ගැළවිල්ලක් නැහැ. ඒ නිසා මේ සංසාර බය දකින්න මේ සංසාරේ මේ ක්‍රමයේ තුල අපි ඉස්සරහට ගියොත් කුසලයේ හෝ අකුසලයේ අපිට උරුමමයි. මේ මොහොතේ ඔබේ හිතේ තියෙන සිතුවිල්ල එක්ක කුසල් සිතුවිල්ලක් එක්ක අකුසල් සිතුවිල්ලක්. ඒ නිසා ඔබේ සිතුවිලි ගැන වගේම ඔබේ වචන ගැනත් හුඟක් පරිස්සම් වෙන්න. තවත් වටිනා කියන දහම් කරුණක් ස්වාමින් වහන්සේගෙන් පැහැදිලි කර ගනිමු. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජන. අපි හැම දෙයක්ම විද්‍යාවෙන් තහවුරු කරනකම් බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අවුරුදු 2000 ගණනකට කලින් අවබෝධ කරගත්ත යථාර්ථය අපි විද්‍යාවෙන් පැහැදිලි කර දෙනතුරු බලාගෙන ඉන්නවා. කොයිතරම්නම් අඥාන ක්‍රියාවක්ද? ගරු ස්වාමීන් වහන්සේට යොමු කරපු ප්‍රශ්නයක් මේ. සමාජය දියුණු වෙනවා. දරුවෝ හිතන පතන විදිය, දරුවෝ ඇසුරු කරන සමාජය දවසින් දවස වෙනස් වෙනවා. ඔබ පිළිගන්නවා ඒ තමයි දියුණුව කියලා. කොහොම නමුත් බොහෝ දෙමව්පියන්ට ඇතිවිලා තියෙන ප්‍රශ්නය තමයි මේ. දරුවෝ පිනට දහමට ලැබි නෑ. ගරු ස්වාමීන් වහන්ස, පිනට දහමට හිත නොයන දරුවෙක් පිනට දහමට ආකර්ෂණය කරගන්න, අවතීර්ණ කරගන්න වැඩිහිටියෙක් උත්සාහ කරනවා නම් ඒක කොහොමද ස්වාමීන් වහන්ස කරන්නේ? අවතීන කරන්න පුළුවන් ඕනේ තිය ආදර්ශෙන්මයි. අම්මා තාත්තා ආදර්ශෙන්ම කරන ගමන් අම්මා තාත්තා දකින්න ඕනේ මේ අකුසලයක විපාකයක් කියලා. තේරෙනවද? මේ අකුසලයක විපාකයක් තමයි මේ දරුවාගේ තියෙන මුරණ්ඩු භාගය. තේරෙනවද? ඉතින් අකුසලයක විපාකයක් කියලා දකින වෙලාවේ ඒ අකුසලයේ විපාක දුන්නේ දරුවට විතරක් නෙමෙයි. අම්මා තාත්තාගේ අකුසලයක්. තමන් අකමැති තමන් දකින්න අකමැති තමන්ට අකීකරු දරුවෙක් තමන්ට ලැබෙන්නේ අම්මා තාත්තත් කළා වූ අකුසලයක් නිසා. ඒ නිසා දරුවා අකුසලයක් විපාක දෙනවා වගේම අම්මා තාත්තාත් අකුසලයක් විඳින්නේ කියන කාරණේ දැනගන්න ඕනේ. දැනගෙන අපි දක්ෂ වෙන්න ඕනේ අකුසලය නිසා අම්මා තාත්තා තව අකුසල් කරා නොයන්න. එක පැත්තකින්. අනිත් පැත්තෙන් නිරතුරුවම ආදර්ශයෙන් ඒ දරුවාට යහමඟ කියලා දෙන්න අපි දක්ෂ වෙන්න ඕන. ඉතින් ඒවා සංසාරයේ අපි කළා වූ අකුසල් විපාක. ඉතින් ඒ අකුසල් විපාකයන් සිද්ධ වෙන වෙලාවේ අපි ගොඩාක් පරිස්සමෙන් ඉවසීමෙන් යුතුව පුළුවන් තරම් සුදුසු ගුරු උපදේශයන් ලැබලා දීලා ඒ දරුවාට යහමඟ පෙන්වන්න දක්ෂ වෙන්න ඕනේ. ඉතින් මොකද්ද කරන්නේ? එහෙම නැත්නම් ඉතින් දරුවා කියන කාරණේ දුකක් කියලා දැකලා තේරෙනවද? අපි හිතක් සකස් කරගන්න ඕනේ මේ සංසාර භව ගමනේ මල් ලැබන අවසාන දරුවයි මේ ලබන්නේ කියන තැනට. එන්නේ ඒ කියන්නේ උතුම් සෝවාන් ඵලයට පත් වෙන. තේරෙනවා? ඉතින් ඊන්තර ওই ප්‍රශ්න අපිට විසඳන්න බෑ. බුදුරජාණන් වහන්සේ කියනවා දරුවන් උදෙසා හෙළූ කඳුළු අම්මා කෙනෙක් මහසાગරයේ ජලයට වැඩි කියලා. ඉතින් ඒ සාගරයේ කඳුළු සාගරයට අපි තවත් වතුර බාල්දියක් එකතු කරලා මැරිලා යන එක තමයි අපි මේ කරන්න උත්සාහ ගන්නේ. ඒ නිසා නෝනා එක පැත්තකින් ආදර්ශයෙන් අපි අකුසල් රැස් කරගන්න නැතුව ඒ දරුවා නිවැරදි කරගන්න උත්සාහ ගන්න ගමන්
අනිත් පැත්තෙන් දකින්න ඕනේ දරුවා කියන්නේ දුකක් දරුවාගෙන් මිදීම තුලමයි මේ දුකෙන් මිදෙන්න ඕනේ කියන කාරණය මතු කරගන්න. දරුවෝ කියන්නේ ඔබේ ජීවිතය. දරුවෝ ඔබේ ජීවිතය නම් ඒ දරුවන්ටත් සැනසීම ලබා දිය යුතුමයි. ඔබ දකින මේ භෞතික දේවල් වල සැනසීම කියන දේ රැඳෙන්නේ නැහැ. සැනසීම රැඳෙන්නේ ආධ්‍යාත්මික සුවයත් එක්ක. ඒ සුවය දරුවන්ට ලබා දෙන්න උත්සාහ කරන්න. තවත් වැදගත් ධර්ම කාරණයක් පැහැදිලි කර ගනිමු. දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දෝතක් ගත් යතිවරයකුගෙන් දම් පැන් පිටක්. ගරු ස්වාමීන් වහන්ස, රුක්ෂවලට අධිගෘහිත දේවතාවරු ගස් කැපීම නිසා මිනිසුන් සමග උරණවනවද? අනිවාර්යයෙන්ම මේ රටේ සිද්ධ වෙන්නා වූ මේ මහා සංවර්ධන ක්‍රියාවන් තුලදී අප්‍රමාණ දේව විමානයන් දෙවියන්ගේ විමාන විනාශ වෙලා යනවා. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එක දිව්‍යාංගනාවක් කියලා බුදුරජාණන් වහන්සේට පැමිණිල්ලක් කරනවා. භාග්‍යවතුන් වහන්සේ ඔබේ ශ්‍රාවකීන් මගේ වාසභවනේ කඩලා විනාශ කළා කියලා. මොකද ඒ කාලේ ස්වාමීන් වහන්සේලා ගස් කපනවා. විනය නීති පනවල තිබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ගස් කැපුවා, ගස් කපලා කුටි හැදුවා. නමුත් ඒ දිව්‍යාංගනාව ඇවිල්ලා බුදුරජාන් වහන්සේට පැමිණිලි කළාට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ විනය නීතියක් පනවලා ස්වාමින් වහන්සේලාට ගස් කැපීම් තහනම් කරන්නේ. ගහක කොළයක්වත් උපසම්පදා භික්ෂුවකට කඩන්න බැහැ, කැඩුවොත් ඒක ඇවතක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ සිද්ධීන් සිද්ධ වුණා. සමහර දෙවිවරු අඬාඬා දිව්‍යාංගනාව අඬාඬා ඇවිල්ලා බුදුරජාන් වහන්සේට කිව්වේ අවස්ථා තියෙනවා, මගේ වාසභවනය අහවල් ස්වාමීන් වහන්සේලා කඩලා දැම්ම කියලා. බුදුරජාන් වහන්සේ කියනවා, නෝනා මේ ගහට අධිගෘහිත දෙවියෙක් ඉන්නවා කියලා. මේ පොත්තට අධිගෘහිත දෙවිවරු ඉන්නවා. මේ මුලට අධිගෘහිත දෙවිවරු ඉන්නවා. මේ එළයට අධිගෘහිත දෙවිවරු ඉන්නවා. මේ කොළයට අධිගෘහිත දෙවියරු ඉන්නවා. මේ දල්ලට අධිගෘහිත දෙවියරු ඉන්නවා. ඵලයට අධිගෘහිත දෙවියරු ඉන්නවා කියලා. මොකද පෙර ජීවිතවල අපි ඒවා වඩලා ඒවා කෙරෙහි තෘෂ්ණාව ඇති කරගෙන මැරුණොත් ඊට අදාළ මේ තැන්වල ඉපදෙනවා. දැන් අපි කොහොම වඩු මහත්යෙක් ඉන්නවා කියලා, ඒ වඩු මහත්යා නිරේතුරුවම ගහේ අරටුව උපාදානය කරගෙන තමයි ජීවත් වෙන්නේ. තේරෙනවද? එයා අරටුවමයි හොයාගෙන යන්නේ. ගස් කපන කෙනෙක් ඉන්නවා නම් එයා අරටුවම තියෙන ගසමයි හොයාගෙන යන්නේ. මැරෙන වෙලාවේ මේ උපාදානයන් සකස් වුණොත් එයා ගහේ අරටුවට අධිග්‍රහිත දෙවියෙක් වෙලා උප්පත්තිය ලබනවා කියන්නේ. ඒතකොට සමහරු ඉන්නවා, ඒගොල්ල මුළු ජීවිත කාලෙම කරන්නේ මොකද? ගහේ පොතු ගලෝලා විකුණනවා. නැත්නම් ගහේ මුල් ගලෝලා විකුණනවා. තේරෙනවද? ඖෂධ උදෙසා, බෙහෙත් උදෙසා මේවා විකුණනවා. ඉතින් මැරෙන වෙලාවේ මේවා කෙරෙහි තෘෂ්ණාව ඇති කරගත්තොත් එයා මුලට අධිග්‍රහිත දෙවියෙක් වෙලා උපදිනවා කියන, පොත්තට අධිගෘහිත දෙවියෙක් වෙලා උපදිනවා කියන. දැන් ඒක මහත්යෙක් ජීවත් වුණා. යා පන්සල් ගියේ සිල්පද එච්චර ගරුකොලේ නැහැ. නමුත් එයාගේ ජීවිතේ එකම සතුට, එකම විනෝදාංශය තමයි මල් හිටෝන එක. වෙන දෙයක් නෙමෙයි. මල්ම තමයි යා ඒක ඒ වෙනුවෙන්ම තමයි උපාදානය සකස් කරගෙන හිටියේ. මේ මහත්යා වයෝ වෘද්ධ වෙලා මැරෙනවා. මැරුණාට පස්සේ යා ඒ මල් වත්තේම අර කහපාට ඩාස් පෙටිය මලක් උපාදානය කරගත්ත පුංචි දෙවියෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ මැරෙන වෙලාවේ මල්වත්ත කෙරෙහි තමයි උපාදානය සකස් කරගත්තේ. තේරෙනවද? ඒ නිසා වර්තමානයේ යමේ කෝණෑවට වැඩිය අපි කාන්තා පක්ෂයේ විශේෂයෙන්ම මල්ගස් වලට ගොඩක් කැමතියි. නේද? පෝච්චි වල හිටවල සමහරු S2 වගේ මල් ගහක් ආරක්ෂා කරන්. තේරෙනවද? ඕන දෙයක් gedara දෙනවා. නමුත් කවදාකවත් මලක් දෙන්නේ නැහැ, මල් පැලයක් දෙන්නේ. ඒ තරමට මේවා උපාදානය කරගැනීම. මෙවැනි උපාදාන හරිම බලවත් අනුතුරුදායකයි. තේන මොකද මැරෙන වෙලාවේ මේ වාක්‍රේ උපාදානයේ තෘෂ්ණාව සකස් වුණොත් තමන්ගේ මල්වත්තේම මල් පෝච්චියක පුංචි ආලෝකමත් දෙවියෙක් වෙලා උපත්ය සකස් කරගන්න පුළුවන්. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම නොනා සංවර්ධන ක්‍රියාවලියේදී මේ විනාශ වෙන්නා වූ මහා ශාකයන්, කුඩා ශාකයන් නිසා අප්‍රමාණ දෙවිවරුන්ට තමන්ගේ නිජබින් අහිමි වෙනවා. නිජබින් අහිමි වෙන දෙවිවරු තුල මොකක්ද සකස් වෙන්නේ? ද්වේෂය, ක්‍රෝධය, වෛරයමයි. තේරෙනවද? එනිසා දෙවියන්ගේ ආශිර්වාදයේ නෙමෙයි මිනිස්සෙන්ට හිමි වෙන්නේ. දෙවියන්ගේ ද්වේෂයයි වෛරයයි ක්‍රෝධයයි හිමි වෙන්නේ. එදා බුදුරජාණන් වහන්සේ ජීවමානව හිටියේ නිසා දෙවියෝ දිව්‍යාංගනා වෙලා බුදුරජාණන් වහන්සේට ප්‍රශ්න කියලා විසඳගත්තා. නමුත් අද ඒ දෙවියන්ට එහෙම කරන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා මේ වාස භූමිය අහිම වෙන දෙවියන් දිව්‍යාංගනාවන් ද්වේෂය, වෛරය, ක්‍රෝධය වඩමින්ම අපේ සමාජය තුළම ජීවත් වෙනවා. තේරෙනවද? ඒ ද්වේෂයේ වෛරයේ ප්‍රතිඵල වෙන්න පුළුවන් සමාජයේ නිරේතුරුවම දුසිල්වත්භාවයට පත්වෙන ස්වභාවයට සමාජය යොමු කරන්නේ. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ මේ ලෝක ස්වභාවයන් ධර්මානුකූලව ගලප ගන්න. නමුත් සංවර්ධනය කියන කාරණේ නවතන්නත් බෑ. තේරෙනවද? අපි නිරේතුරුවම දක්ෂ වෙන්න ඕනේ මෙවැනි ධර්මයකුත් බුදුරජාන් වහන්සේ දේශනා කරන තියෙනවා කියන කාරණේ
දකින්න. දැන් ඔබට ප්‍රශ්නයක් තියෙනවා. එහෙමනම් ඔබේ මේ භෞතික ලෝකයේ පැවැත්ම වෙනුවෙන් නිවසක් සාදාගන්න වෙනත් කටයුත්තක් සඳහා කොහොමද ගහක් කපන්නේ? ගස් පිටින් විනාශ කරන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. මෙතන හරිම ගැටෙන තැනක්. එහෙමනම් අපි ස්වාමින් වහන්සේගෙන් ඒ ගැන පැහැදිලි කරගනිමු. කරු ස්වාමින් වහන්ස, ඒ පිළිබඳවත් අපට පැහැදිලි කර දෙන ගමන් අපිට දැනගන්නට අවශ්‍යයි, සෑම ගහකටම අධිග්‍රහිත දෙවියෙකු ඉන්නවද? බුදුරජාන් වහන්සේගේ ධර්මය අනුරන්වන මම නම් විශ්වාස කරනවා මේ සෑම ගහක දෙවියෙක්, ප්‍රේතෙක්, කෘක් දෙවියෙක් කවුරු හරි ඉන්නවා. ඒ නිසා අපි ගහක් වෘක්ෂයක් කපන්න යනවා නම් අවම වශයෙන් අපි ගහ ළඟට ගිහිල්ලා හිතෙන් කමා කරගෙන හරි ගහ කපන එක වැදගත්. ඒක මෛත්‍රී චිත්තයක්. ඒ මොහොතේ දෙවියෙක් හිටියේ නැති වුණත් අනේ දෙවියෙක් මෙතන ඉඳීවි. ඒ නිසා ඒ දෙවියා උදෙසා මම මේ මෛත්‍රී චිත්තය සකස් කරගෙන යාට යහපත් ආකාරයෙන් ඔයා සුදුසු දැනකට යන්න මම මේක කියනවා කියන ඉල්ලීම සකස් වෙද්දී දෙවියා හිටියා නැති වුණත් තමා තුළ මෛත්‍රී චිත්තය සකස් වෙනවා. තේරෙනවද? නැත්නම් ඒක අන්සතු දෙයක්, අපි සොරකම් කිරීමකුත් වෙනවා. මොකද ඒක අන්සතු දෙයක්. තේරෙන? දැන් බුදුරජාණන් වහන්සේ උපසම්පදා භික්ෂුවකට ගහක කොලයක් කඩන්න දෙන්නේ නැහැ. ඇයි ගහක කොලයක් කඩන්න දෙන්නේ නැත්තේ? කෙනෙක් අහනවා ඇයි මේ කොලේ ජීවයක් තියෙනවා, ඇයි කොලයක් කැඩුවා මොකද වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ ගහක කොලයක් කඩන්න එපා කියලා අපිට කියන්නේ ඇයි? මේ සෑම ගහකටම අධිග්‍රහිත දෙවියෙක්, රුක් දෙවියෙක්, ප්‍රේතෙක් යමෙක් ඉන්නවමයි. තේන්න? ඒ නිසා ඒ ගහ එයාගේ කරගෙන ඉන්නේ. දැන් මේ කුටිය මගේ මමයි කියලා මම මෙතන ඉන්නවා. නමුත් මේ කුටියේ ඉන්න අර හූනා මේ කුටිය එයාගේ කියාගෙන තමයි මෙතන ඉන්නේ. මේ කුටියේ ඉන්න මකුලුවා මේ කුටිය එයාගේ කියාගෙන තමයි මෙතනින්. ඒ වගේ ඔය සෑම ගහකම ඉන්න දෙවි කෙනෙක්, රුක් දෙවි කෙනෙක් මේ ගහ මගේ කරගෙන තමයි එයා මගේ කරගෙන ඉන්නේ. එතකොට එයාගේ දේ අපි කඩලා ගනිද්දී අපි අන්සතු දේ සොරකම් කිරීමක් වෙනවා. අන්සතු දේ සොරකම් කිරීමක් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ ගහකින් කොලයක්වත් කැඩීම තහනම් කරලා ප්‍රාතිමෝක්ෂයට ඇතුල් කරන්නේ මෙන්න මේ හේතුන් නිසා. ගහට කොලට නොසලකීම නිසා අද අපිට අනන්තවත් ප්‍රශ්න, පිළිකා, විවිධ මාරාන්තික රෝග, මුළු වායු ගෝලයම අපිරිසිදු වෙලා අපි අපිටම වින කරගෙන. ස්වාමින් වහන්සේ පැහැදිලි කරන මේ දහම් කාරණා කොයිතරම් නම් හිතට සහනයක්ද? ඔබටත් මේවා ක්‍රියාත්මක කළ හැකි නම් කොයිතරම් අපූර්ව ලෝකයක් අප ඉදිරියේ නිර්මාණය වෙයිද? බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජන. කරු ස්වාමීන් වහන්ස, මියගිය පුද්ගලයින් දෙවිවරුන්ගේ ආවතේව කරුවන් ලෙස උත්පත්තිය ලැබනවද? දිව්‍යතලවල නෝන මේ මනුස්ස ලෝකේ වගේම තමයි. තේන්න? ඒ පන්ති පරතරයේ තියෙනවා. පන්ති පරතරයේ සකස් කරන්නේ පින විසින්. පිනින් ආඩ්‍ය දෙවිවරු පිනෙන් ආඩ්‍යම ජීවත් වෙනවා. තේන්න? ඒගොල්ලන්ට සේවය කරන සේවක දෙවිවරුත් ඉන්නවා. තේන්න? මෙහෙකාරකම් කරන දෙවිවරුත් ඉන්නවා. එතකොට ඒ සේවක මෙහෙකාර දෙවිවරු කියන්නේ කවුද? පිනෙන් අඩු දෙවිවරු. අරගොල්ල මහේෂාක්‍ය භාවයෙන් රජ වෙනකොට ඒගොල්ලන්ගේ මෙහෙවර කරන්න, මෙහෙකාරකම් කරන්න දෙවිවරු දිව්‍යාංගනාව ඒගොල්ලන්ගේ පින මන ඕන. පින වැඩි වෙන්න වැඩි වෙන්න ඒගොල්ලෝ ඉහළට යනවා. පින අඩු වෙන්න අඩු වෙන්න සතරවරන් දෙවියෝ ඇවිල්ලා කියනවනේ, අපි දිව්‍ය තලවල නිරේතුරුවම ගායනෙන් නිත්‍යයෙන් පිනාගිය ජීවිත ගත කරන අය කියනවා. තේරෙනවද? අපි විනෝදයෙන් ප්‍රීතියෙන් පිනායන ජීවිත ගත කරපු අය කියනවා. එදැනි දිව්‍ය තලවලත් සංගීතය කියන දේ තියෙනවා. තේරෙනවද? දිව්‍ය තලවලත් නැටුම් කියන දේ තියෙනවා. මොකද ඒවයි ගිහිල්ලා උප්පත්තිය ලබන්නේ, ඒවා උපාදානය කරගත්ත අය. දැන් කෙනෙක් සංගීතයට ගොඩාක් කැමති. තේරෙනවද? නමුත් ඒ සංගීතය කියන්නේ මේ රාගයේ සකස් වෙන සංගීත නෙමෙයි. තේරෙනවද? එයා ඒකෙන් සතුටු වෙනවා වගේ මේකෙන් තව කෙනෙක් දුකටපත් වෙන්නේ නැහැ. එයා ඒ සංගීතයට සතුටු වෙලා ඒ සංගීත භාණ්ඩ වාදනය කළ. නමුත් මේ සංගීත කියන්නේ බටහිර සංගීත නෙමෙයි. බටහිර සංගීත කරලා ගොඩ එන්න බෑ. එවැනි අය මැරෙන වෙලාවේ සංගීත උපාදානය වුණොත් ඒ දිව්‍යතලවලේ සංගීතයට අදාළ දිවිවරු වෙලා උප්පත්තිය ලැබෙනවා. සංගීතයට අදාළ දිවිවරුලා උප්පත්තිය ලැබෙනවා. දෙක ස්වාමීන් වහන්සේ කෙනෙක් උතුම් සමාධිය වඩනකොට උන්වහන්සේට ඇහෙනවා මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව තියෙන සමහරක් ගීත දිව්‍යතලේ වාදනය වෙනවා. තේරෙනවද? සමහර ගීත දිව්‍යතලවල වාදිනවා. නමුත් මේක සමහරු දැඩි ආකාරයෙන් විවේචනය කරනවා. තේරෙනවද? කොහොමද මනුස්ස ලෝකයේ තියෙන ගීත දිව්‍යතලවල වාදනය වෙන්නේ කියලා. තේරෙනවද? එතකොට මේ දිව්‍යතලවල වාදනය වෙන්නේ කොහොමද? අර සංගීතයට කැමති දෙවරු. තේරෙනවද? දැන් සතරවරන් දෙවියෝ පැහැදිලිව කියනවා ආටානාටියේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේට කියන්න ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ තව අපිට මෙතන රැඳෙන්න බෑ. අපි මේ නිත්‍යෙන්, නාට්‍යෙන්, සංගීතයෙන් පිනායන ජීවිත ගත කරන අය. ඒ කියන්නේ සංගීතයේ තියෙනවා. තේන්න? නැටුම් මෙහි තියෙනවා. ඒවා අදාළ දිව්‍යාංගනා වේවල උප්පත්තිය සකස් කරගෙන
ඉන්නවා. එතකොට ඒ අයට නොනා දිව්‍ය චෝත තුලින් මේ මනුස්ස ලෝකේ තියෙන සින්දු අහන්න පුළුවන්. තේරෙනවද? ඒගොල්ලන්ට පෙර ජීවිතේ ඒගොල්ලන්ගේ වැඩුවා වූ පුරුදු තුලින් ඒගොල්ලන්ට මේ මතකයන් සකස් වෙන්න පුළුවන්. තේරෙනවද? ඒ නිසා දිව්‍ය තලවල නොනා මේ හඬින් නෙමේ වාද්‍යයෙන්, ඒ කියන්නේ වාද්‍යයෙන් මනුස්ස ලෝකේ තියෙන සමහරක් ගීත අහපු භික්ෂුන් ඉන්නවා. තේරෙනවද? නමුත් හඬින් නෙමේ මේ නාදෙන් සින්දුවේ තියෙනවනේ නේද සංගීතය කියන ඒකෙන් අහපු භික්ෂුන් වහන්සේලා. ඇයි ඒ දිව්‍ය තලවලත් නොනා මේ ජීවිතයේ මේ නැටුම එහෙම නැත්නම් සංගීතය උපාදානය කරගත්ත සිල්පද පහ ආරක්ෂා කරගෙන ජීවත් වෙච්ච අය මැරිලා ඒ උපාදානයනු දිව්‍ය තලවල ඊට අදාළ ශේෂ්ත්‍රවල උප්පත්ති ලැබලා අර ඉහළ දෙවිවරු සතුටු කරනවා. ඒගොල්ලන්ගේ සංගීතයෙන් තමයි අර දෙවිවරු සතුටු වෙන්නේ. ඒගොල්ලන්ගේ නැටුමෙන් තමයි අර දෙවිවරු සතුටු වෙන්නේ. ඒක ආටානාටිය සූත්‍රයේ අවසානයේදී සතරවරන් දිව්‍ය කරන්නා වූ ප්‍රකාශයෙන් අපිට පැහැදිලි කරගන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්ස, බුදුදහමට අනුව පිළිවෙත් පුරන පන්සිල් සුරකින්න කෙනෙකුට දෙවියන්ගේ හඬ අහන්න පුළුවන්ද? ඒව අහන්න නම් ඕන දිව්‍ය චක්කු සකස් වෙන්න ඕනේ. හැමෝටම අහන්න බෑ. දිව්‍ය චක්කු තුලින් තමයි දිව්‍යයන්ගේ හඬ ඇහෙන්නේ. ඒතකොට මේ දිව්‍ය චක්කු සකස් කරගත්තට පස්සේ දිව්‍ය ලෝකවල නෝන එක එක ශබ්දයන් තියෙනවා. ගාන්ටාර හඬ ඇහෙන අවස්ථා තියෙනවා. සීනු හඬ ඇහෙන අවස්ථා තියෙනවා. ඔය කෝවිල් වල මේ තියෙන ශබ්ද තියෙනවානේ, කෝවිල් වල නගන ශබ්ද තියෙනවානේ, ලොකු අර එක එක වාන්ද බාන්දු ඒ ශබ්ද ඇහෙනවා. හග්ගෙඩි පිඹීමේ ශබ්ද ඇහෙනවා. ඒ වගේ දිව්‍ය තලවල අප්‍රමාණ දිව්‍ය නාදයන් තියෙනවා. තේරෙනවද? එතකොට මගුල් බෙර හඬ ඇහෙනවා. ඉතින් ඒවා සාමාන්‍යයෙන් දිව්‍ය සෝත දියුණු කරගත්ත කෙනෙකුට දකින්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ නිසා කෙනෙක්ට එහෙම ඇහෙනවා නම් එයා තුල හිත හොඳින් සමාධිමත් කෙනෙකුට එවැනි ඇහිමේ ශක්තිය තියෙන්න පුළුවන්. ඒ නිසා ඒවා කොතනකවත් අපිට හාස්‍යයට ලක් කරලා බහැර කරන්න පුළුවන් දේවල් නෙමෙයි. තේරෙනවද? මේ මනුස්ස තලයේ වගේම දිව්‍ය තලයේ ස්වභාවයනු ඒවයි. ඒ දෙවියන් සංගීතයෙන්, නාට්‍යයෙන්, නිත්‍යයෙන්, නැටුමෙන් පිනාගිය ජීවිත ගත කරනවා කියලා ඒ දෙවිවරුම ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට ඒ පිනාගිය ජීවිත ගත කරන්නේයි මෙහෙ සංගීතය උපාදානය කරගත්, ඒ නැටුම් උපාදානය කරගත්, සිල්පද පහ ආරක්ෂා කරගත් අය මරණින් පස්සේ දෙවියන් පිනවන සංගීත කණ්ඩායම් හැටියට එහෙම නැත්නම් ඊට අදාළ අයවිලා දිව්‍යාංගනාව දිවියෝ විලා උපත්ති සකස් කරගන්න. ස්වාමීන් වහන්සේ, පුද්ගලයෙකුගේ දිව්‍ය චක්ඛු දිව්‍ය සෝත කොහොමද සකස් වෙන්නේ? ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කෙනෙක් හිත හතරවෙනි ධ්‍යානතලයට අරන් ගිහිල්ලා, තේන්නාද, පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානතල දක්වා හතරවෙනි ධ්‍යානතලයට අරන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ කියනවා ඉන් පස්සේ තමන්ට කැමතිනම් අර ආකාසායංචායතනේ නේව සංඥා ඥා සංඥා වගේ අරූපී ධ්‍යානතල හිත අරගෙන යන්න පුළුවන්. කැමතිනම් ඒ පැත්තට යන්න පුළුවන්. තේන්නාද? කැමතිනම් හතරවෙනි ධ්‍යානතලයට හිත ඔසවලා තියලා විදර්ශනා වඩාගෙන විදර්ශනා නූ නැති කරගන්න පුළුවන්. කැමති කෙනෙකුට ඔය දිව්‍ය සෝත දිව්‍ය චක්කු එතනින් ගියාම పూర్වේ නිවාසානුස්සති ඥානේ චතුූපපාත ඥානේ වගේ ඥානයන් නැති කරගන්න පුළුවන්. ඒ කොතෙන්ට යන්නත් ඕන හතරවෙනි ධ්‍යානතලයට අපි හිත අරගෙන යන්න ඕන. එතනින් එහාට තමයි මේවා මෙහෙවන හැටි බුදුරජාන් වහන්සේ ඔය ආනාපාන සති සූත්‍රයේදී එහෙම දේශනා කරලා තියෙනවා. දැස් පියාගන්න. තුරුපත් සිලවෙන හඬ පවා ඇසෙන දහම් අරණින් නැගෙන දම් කඳ විඳ ගන්න. ගරු ස්වාමීන් වහන්ස, බුදු හිමියන් වැඳ නමස්කාර කරලා අවසානයේදී මට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කිරීමම සත්‍ය අවබෝධ පිණිස හේතුවක් වෙන්න පුළුවන්ද? මෙහෙමයි, බුදුරජාණන් වහන්සේ කියන ප්‍රාර්ථනා කළා කියලා ලැබෙන දෙයක් නැහැ. තේරෙනවද? හරකෙක් ඉන්නවා, තේරෙනයි, කෙනෙක් එනවා බාල්දියකුත් අරගෙන, පැටියක් ඉන්නවා, හරකක් ඉන්නවා, බාල්දියක් අරන් ඇවිල්ලා යා හරකාගේ අන් දෙකෙන් කිරි දෝනවා, මට කිරි ලැබේවා, මට කිරි ලැබේවා කියලා. අන් දෙකෙන් තමයි කිරි දෝන්නේ. බුදුරජාණන් වහන්සේනවා කිරි ලැබෙනවද කියලා. කිරි ලැබෙනවද? නැහැ. තව මහත් එක් එනවා, එයත් බාල්දියක් අරගෙන ඇවිල්ලා හරකාගේ තම්බුරුල්ල ළඟ වාඩි වෙලා මට කිරි ලැබේවා, කිරි ලැබේවා කියලා කිරි දෝනවා. කිරි ලැබෙනවා නේද? නමුත් එයා ප්‍රාර්ථනා කර කර තමයි කිරි දෝන්නේ. තුන්වෙනි කෙනෙක් එනවා, එයත් බාල්දියක් අරන් ඇවිල්ලා වාඩි වෙනවා, කිසිම දෙයක් නැහැ, තනබුරුල්ල හේදුවක් කිරි දෙව්වා, කිරි ලැබුණා. තේරෙනවද? ඒ නිසා අපි අරමුණ කරා අපේ මාර්ගය තුල අපි ඉන්නවා නම් ප්‍රාර්ථනා කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. තේරෙනවද? මාර්ගය තුල අපි නැතුව කොච්චර ප්‍රාර්ථනා කරත් අපිට ලැබෙන දෙයක් නැහැ. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම නිවන් අරමුණ කරා ප්‍රාර්ථනා කරනවා නම් අපි ආරෂ්ඨාංගික මාර්ගය තුල
තේනවාද? කෙනෙක් බුදුන් වැඳලා ඒ උතුම් කටයුතු සිද්ධ කරලා ප්‍රාර්ථනා කරනවා නම් මට මේ පින චතුරාර්ය සත්‍ය පිණිස අවබෝධ වේවා කියලා ඒ ප්‍රාර්ථනීය නිරේතුරුව කරන්න කරන්න යාට චතුරාර්ය සත්‍ය පිළිබඳ අවශ්‍යතාවය එහෙම නැත්නම් කැමැත්ත සකස් වෙන්න පුළුවන්. තේරෙනවද? ඒ නිසා එහෙම කරන එකක් වැදගත්. තේන නොකර ඉන්නවට වඩා කරන එක වැදගත්. නමුත් ඒ ප්‍රාර්ථනාව කරනවා වගේම ඒ ප්‍රාර්ථනාවට අදාළව ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙන්න අපි තුල දක්ෂභාවය තියෙනවා. එහෙම නැතුව ආරෂ්ඨාංගික මාර්ගය අපි ශක්තිමත් භාවයෙන් වැඩෙන්නේ නැත්නම් අපි කොච්චර ප්‍රාර්ථනා කළත් වැඩක් නැහැ. අපි කොහොම කෙනෙක් බුදුන් වඳිනවා, මල් පූජා කරනවා, කරලා මට නිවන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නමුත් සමහර විට නෝනා එයා මැරිලා නැවත උපතක් තියෙනවා කියන විශ්වාසයක් එයාට නැති වෙන්න පුළුවන්. සමහර විට එයාට කර්මයේ කර්මඵල පිළිබඳ විශ්වාසය නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට දන් දුන්නොත් සිල් රැක්කොත් එහි ආනිසංශ තියෙනවා කියන විශ්වාසය නැති වෙන්න පුළුවන්. අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය නැති වෙන්න. ඉතින් මේ සම්මා දිට්ඨියට අදාළ විශ්වාසයන් නැත්තන් නොනා කොච්චර බුදුන් වැන්දත් මල් පහන් පූජා කළත් මාර්ගය තුලට අපි වැටෙන්නේ නැහැ. තේරෙනවද? මොකද සම්මා දිට්ඨියයි මුල් වෙන්නේ. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ ප්‍රාර්ථනා කරනවා වගේම ප්‍රාර්ථනාවට අදාළව ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙන්න. එතනින් තමයි අපිට මේ අපේ අවශ්‍යතාවය මතුවෙලා ඉන්නේ. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජනය. ගෞරවනීය ස්වාමින් වහන්ස, බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කර අවසානයේ දෙවියන්ට පින් අනුමෝදන් කිරීමත් දෙවියන්ට පූජාවට්ටියක් තබා තමන්ට තියෙන දුක දෙවියන්ට කීමත් ධර්මානුකූලව කොහොමද ස්වාමින් වහන්ස පැහැදිලි කරගන්නේ? මේ බෞද්ධයා කියන්නේ නෝන තෙරුවන් සරණ ගිය කෙනා. තෙරුවන් සරණ කියා කියන්නේ බුදුරජාණන් වහන්සේ කිව්වේ දේ කරපු කෙනා. තේරුණාද? බුදුරජාණන් වහන්සේ කියපු දේ අපි කරන්නේ නැත්නම් අපි තාම තෙරුවන් සරණ ගිහිල්ලා නැහැ. එතන බුදුරජාණන් වහන්සේ කොතනකවත් නෝනා අපිට දෙවියන්ට පූජාවට්ටියක් තියන්න කියලා නැහැ. තේරුණාද? බුදුරජාණන් වහන්සේ කියලා තියන්නේ අපිට දෙවියන්ට පින් දෙන්න කියලා. එතන බුදුරජාණන් වහන්සේ දෙවියන්ට පින් දෙන්න එපා කියලා අපිට කොතනකවත් කියන්නේ නැහැ. දෙවියන්ට පින් දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මොකද පිනට කැමති දෙවිවරු ඉන්නවා. ඒ නිසා කොතනකවත් පූජාවට්ටි ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ නැහැ. ඒ නිසා බෞද්ධයෝ හැටියට නෝන අපි බුදුරජාණන් වහන්සේ කිව්වේ තැනයි ඉන්න ඕනේ. අපි බුදුරජාණන් වහන්සේ කිව්වේ තැන ඉන්නේ නැත්නම් ඉන් අපි ඉස්සරහට යනවා නම් ඒ කියන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් අපි බැහැර වෙනවා. ඒක තමයි ශ්‍රද්ධාවේ මම ඉස්සෙල්ලා කිව්වනේ බුදුරජාණන් වහන්සේට වඩා අයෝමේ ශක්තියක් බලයක් මේ ලෝකේ නැහැ. බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකේ අයෝමේ ශක්තිය බලය. ඒතකොට ඒ අයෝමේ ශක්තිය බලය විශ්වාසයක් කරන්නේ නැහැ කියන එකයි අපි තව කෙනෙක් පස්සේ යන්නේ. තේන්න. තව කෙනෙක් පස්සේ යන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපිට විශ්වාසයක් නැහැ. විශ්වාසයක් නැති නිසා අපි දෙවි කෙනෙක් පස්සේ යනවා පූජාවත් කියා තියාගෙන අපේ දේ කරලා දෙන්න කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා එහෙම ගියා කියලා ඔබට ලැබෙන දෙයක් නැහැ. මොකද සියල්ල සිද්ධ වෙන්නේ ඔබේ සංස්කාරයන් මතයි. ඔබට යමක් වෙන්න තියෙනවා නම් ඒක දෙවියන්ට පූජාවට්ටියක් තිබ්බත් නොතිබ්බත් ඒක වෙනවා. තේන්න. නමුත් අපිට ඒක මතු කරගන්න ශක්තියක් නැහැ. කුසලයේ තුලින් අපි ඒක මතු කරගන්න දක්ෂ නැහැ. අන්න සීල උතේකට ගිහිල්ලා සද්ධාවත් නැති කරගෙන තමයි අපි ඒක මතු කරගන්න උත්සාහ ගන්න. ස්වාමීන් වහන්සේ පූජාවට්ටියක් තිබීම නිසා මිනිසුන්ට දෙවිය උපකාර කරනවද ආශිර්වාද කරනවද? දැන් සාමාන්‍යයෙන් අපි බලන්න ඕනේ දෙවියෙක් දෙවියෙක්ුණේයි කියන කාරණේ. තේරෙනවද? දෙවියෙක් දෙවියෙක්ුණේ නෝනා පූජාවට්ටි තියලා නෙමෙයි. තේරෙනවද? කතරගම දෙවියන් ළඟට මහසෙන් දෙවියන් ළඟට පූජාවට්ටියක් උස්සගෙන යනකොට ඒ දෙවියා අපිට හිනා වෙනවා. මොකද එයා දෙවියෙක්ුණේ පූජාවට්ටි තියලා නෙමෙයි. තේරෙනවද? ඒ නිසා දෙවියෙක් බවට පත්වෙන ධර්මයේ මොකද්ද? තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත් සීලයක් දානය. ඔය තුනයි ඒ අය දෙවියෙක් බවට පත් කළේ. තේරෙනවද? ඒ නිසා ඒ දෙවියා කැමති වෙන්නේ නෝනා අපිත් මේ කාරණා කරලා උතුම් දේවත්වයට පත් වෙනවා මිසක් එහෙම නැතුව ඉම් බාහිර දේවල් වලට ගිහිල්ලා අපි ශ්‍රද්ධාව අයිමි කරගන්නවා කියන කාරණේට නෙමෙයි. නමුත් මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ඉන්නවා ඒවට කැමති. තේරෙනවද? ඒ ශ්‍රද්ධාව සකස් නොවුන මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ඉන්නවා. ඒ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ඒගොල්ලන්ට කැමති. ඒගොල්ලෝ උපකාරයක් කරනවා ඇති. නමුත් ඒ උපකාර කරන්න මොකද වෙන්නේ? තව තවත් අපි මිත්‍යා දෘෂ්ටිය තුලට යන්න. තව තවත් මිත්‍යා දෘෂ්ටිය තුලට යද්දි මොකද්ද වෙන්නේ? තව තවත් අකුසල් අපි සිද්ධ වෙනවා. ඕකනේ වර්තමාන සමාජයේ සිද්ධ වෙන්නේ. තේරෙනවද?
ඉතින් අපි ගිහිල්ලා දේවාලයකට පූජා වට්ටියක් දුන්නාම මිත්‍යා දෘෂ්ටික බලවේග අපිට උපකාර කරන්න පුළුවන්. ඒ උපකාර කළාම අපි දකිනවා මෙන්න අපිට දෙවියෝ උපකාර කළා කියලා. තේරෙනවද? එහෙම උපකාර කරද්දී අපි තව තවත් දේව සංකල්පයන් ඇතුළට යනවා. දේව සංකල්පයන් ඇතුළට යන්න මේ පැත්තෙන් සද්ධාව ගිලිහිලා යනවා. එනම් බලන්න අකුසලයේ විසින් තව තව අකුසල් සිද්ධ කරලා අපිව අවසානයේ මිත්‍යා දෘෂ්ටික භාවයට ඇදලා දාන්න පුළුවන්. ඒ වගේ භයානක භාවය ඕක තමයි. ඒ නිසා හැම වෙලාවම අපි දකින්න ඕනේ බුදුරජාණන් වහන්සේ යමක් කියලා තියෙනවා නම් ඒතන අපි ඉන්න. මොකද බුදුරජාණන් වහන්සේ මේ දේ කියන්නේ සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ගාණක් පාරමී දම් පුරලා ඒ පාරමී ශක්තියෙන් මතු කරගත්තා උතුම් ප්‍රඥාව තුලින්මයි. ඒ නිසා අපිට මේ විශ්වාසය තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ යමක් කියලා තියෙනවා නම් ඒ කියලා තියෙන්නේ හේතුවක් නිසාමයි කියලා. ඒ නිසා මේ හේතුව තුල අපි හැම වෙලාවම අනවශ්‍ය පැතිවලට යන්නේ නැතුව ධර්මයේ තුල ඉන්න දක්ෂ වෙන්න ඕනේ. කරු ස්වාමීන් වහන්ස, වර්තමාන ශාසනයේ සමහරක් ස්වාමීන් වහන්සලාගේ චර්යාවන් හැසිරීම නිසා ගිහියන් කලකිරිලා ඉන්නවා. එහි ප්‍රතිවිපාක මොන වගේද ස්වාමීන් වහන්ස? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාගතයේදී මෙහෙම ගිහිල්ලා කාසාය කණ්ඩක කියලා කෙනෙක් ලෝකෙ බිහි වෙනවා. ඒ කාසාය කණ්ඩක ගෙදරක ජීවත් වෙන්නේ පන්සලක් නැහැ. සිවුරක් අඳනයක් නැහැ. ගිහි ඇඳුමක් ඇඳන් ඉන්නේ. සත්තු මරාගෙන කාලා අරක්කු බීගෙන යා ජීවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා ඒ කාසාය කණ්ඩකටත් සාංගික කළා දන් දෙන්න කියලා. ඒ කාසාය කණ්ඩකටත් දානයක් සාංගික කළා ගන්න පුළුවන් කියලා. ඒ බලන්න ඒසා දුස්සීල කාසාය කණ්ඩකටත් බුදුරජාණන් වහන්සේ දන් දෙන්න කියන්නේ ඇයි? එදාට ඒ සමාජයේ ඉහළම සිල්වතා තමයි කාසාය කණ්ඩක. ඒ සරමටම සමාජයේ පිරිහීමට පත් වෙලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවන් මහත්යෝ ඒ කාසාය කණ්ඩකත් සාංගික කළා දන් දෙන්න පුළුවන් කියලා. අපි වර්තමානයේ ඉන්න කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ වැඩි හොයන්න යන්න අවශ්‍ය නැහැ. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ කිව්ව විදිහට අපි ඉන්න ඕනේ. තේරෙනවද? දැන් මගේ ජීවිතේ මං කවදාකවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් පන්සලේ ආරන්නේ එහෙම නැත්තම් සිල්වත් දුසිල්වත් කියලා බෙදන්න යන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ අපිට එහෙම කියලා නැහැ. එහෙම නොකිව්වේ හේතුවක් නිසා. තේරෙනවද? ඒ හේතුව බුදුරජාණන් වහන්සේ දන්නවා ඇති. අපිට අදාළ නැහැ. බුදුරජාණන් වහන්සේ කිව්වේ තැන අපි නිරතුරුවම ඉන්න ඕනේ. තේරෙනවද? එනිසා හැම වෙලාවම සංඝයාත් එක්ක කටයුතු කරද්දී අපි කොතනකවත් ස්වාමීන් වහන්සේලාගේ වැරදි හොයන්න යන්න හොඳ නැහැ. ඕනෑම ස්වාමීන් වහන්සේ පන්සලක වේවා ආරණ්‍යක වේවා සංඝයා කියන තැන ඉඳගෙන අපි උන්වහන්සේව ඇසුරු කරනවා. මොකද කැලේ වේවා ආරණ්‍ය වේවා අධිගමලාභීන් ස්වාමීන් වහන්සේලා ඉන්න පුළුවන්. සෝවාන් සකෘදාගාමි අනාගාමි වෙච්ච ස්වාමීන් වහන්සේලා කැලේ ආරණ්‍යේ ඉන්න පුළුවන්. ඒ වගේමයි මහත්වෝ පන්සලේ මේ උතුම් අධිගම ලාභී බවට පත් වෙච්ච ස්වාමීන් වහන්සේලා ඉන්න පුළුවන්. මොකද ධර්මයේ සම්දිට්ඨිකයි. ඒ නිසා අපිට නැහැ කියලා කියන්න බැහැ. ඒ නිසා අපි නිරේතුරුව දකින්න ඕනේ සංඝයා කියන්නේ ගින්දරක්. තේරෙනවද? ඒ ගින්දරත් එක්ක අපි පරිස්සමෙන් පරිහරණය කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ අපේ දක්ෂභාවය අපි ඒ ආකාරයෙන් කරනවා වගේම අනිත් පැත්තෙන් ස්වාමින් වහන්සේලා දක්ෂ වෙන්න ඕනේ. සංඝයා කියන්නේ ගින්දරක් කියන තැන ඉඳලා අපි නිසා ගිහි පින්වතුන්ලා වැරදි කරන තැන්ට යන්න නැති වෙන ආකාරයෙන් කටයුතු කරන්න. මොකද අපි ආවේගශීලී භාවයන්ටපත් වුණොත් අපේ යම් වැරද්දක් තිබ්බොත් ඒවා දැකලා ගිහි පින්වතුන්ලා අපිට චෝදනා කරන්න පුළුවන්. තේරෙනවද? සිංහල වේවා මුස්ලිම් වේවා හින්දු වේවා ක්‍රිස්තියානි වේවා යම් මිනිස්සෙක් ස්වාමින් වහන්සේලාට චෝදනා කරනවා නම් බයිනවා නම් නිගරු කරනවා නම් ඒ කෙනා මේ ලෝකයේ තියෙන බලවත්ම අකුසලයේ කරගන්න කෙනා බවට පත් වෙනවා. එනිසා නිරේතුරුවම ස්වාමින් වහන්සේලා දක්ෂ වෙන්න ඕනේ සංඝයා කියන ඒ ගුණය දැනගෙන ඒ සීලේ ශක්තියින් දැනගෙන අපි නිසා ගිහි පින්වතුන්ලා වැරදි කරන්නේ නැති තැනට පත් කරන්. තේරෙනවද? අපේ වැරදි හැසිරීමක් තුල අප්‍රමාණ මිනිස්සයෝ අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්න පුළුවන්. මට මතකයි මම එක්තරා ගම්මානයක පිණ්ඩපාතේ වඩිද්දී ඒ ගමේ අතුරු පාරක් තිබ්බා. මම මේ ගමට ඉස්සෙල්ලාම ගිය දවසේ මේ අතුරු පාරෙන් ඇතුළු වෙලා ගෙවල් 6ක් විතර තියෙනවා මේ අතුරු පාරේ. මේ අතුරු පාරේ ගෙවල් 6ට ගිහිල්ලා එනකම්ම මොකද කළේ? බල්ලෝ බුරබුරා ඇඟට පනිනවා. මොකද මේ හැම ගෙදරකම බල්ලෙක් ඉන්නවා. බල්ලෝ ඉන්නේ පාරේ. ගිහිල්ලා අවසන් කරලා එළියට එනකම්ම බල්ලෝ බුරබුරා ඇඟට පැනන එකමයි කළේ. මම පිණ්ඩපාත කරගෙන කොහොම හරි අමාරුවෙන් ගැලවිලා එළියට ආවා. ඊළඟ සතිය ආයිමත් මං ඒ පාරේ පිණ්ඩපාතේ වඩින්න පාරට යනකොටම අර වගේම බල්ලෝ ටික කුලප්පු වෙලා බිරුවා. මං ඒ පාරේ පිණ්ඩපාතේ වැඩි නැහැ. ඉන් පස්සේ කවදාක්වත් මං ඒ ගමේ ඉන්නකම් ඒ අතුරු පාරේ පිණ්ඩපාතේ වැඩි නැහැ. ඇයි? මම දන්නවා සංඝයා කියන අර්ථයට
ඒ බල්ල බුරාගෙන පනිද්දි කේන්තියෙන් බුරාගෙන පනිද්දි ඒ බල්ලා කරගන්නව අකුසලේ තරම තේරෙනවද? එයා බල්ලෙක්ුණත් එයා සංඝයාට බුරාගෙන කේන්තියෙන් පයින් මොහොතක් පාසා එයා මේ ලෝකේ රැස් කරන බලවත් අකුසලේ රැස් කළා. එනම් මං ඒ බල්ලා රැස් කරන්නව අකුසලේ දැකලා එදයින් පස්සේ පාර පින්දපාත වැඩි නැහැ. ඒ වගේ සංඝයා හැටියට අපි දක්ෂ වෙන්න ඕනේ. සංඝයා කියන්නේ යම් ගුණයක් සීලයක් ආරක්ෂා කරන පිරිසක්මයි. ඒ පිරිස ගින්දරක් කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඒ නිසා අපේ ගිනි රක්ෂණය නිසා අහිංසක ගිහි පිංවතුන් පිච්චෙන්නේ නැති තැනට කටයුතු කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඔබ බුද්ධිමත්ව ජීවිතය දකින්න උත්සාහ කරන්න. ඔබේත් මගේත් වාසනාවට සාමින්වහන්සේ අපට මුණ ගැහුණා. උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මය මේ විදිහට ඔබට පැහැදිලි කර දෙනවා. තවත් වැදගත් ධර්ම කාරණයක් අපි උන්වහන්සේ සමග සාකච්ඡා කරනවා. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජනය. සාමින්වහන්ස, මෙය විභාග පැවැත්වෙන කාලවකවානුවක්. බොහෝ දරුවෝ විමසන කාරණයක් මේ. සමහරු අධ්‍යාපනය ලබද්දී හුඟක් මහන්සි වෙනවා. සමහරු ඒ තරම් වෙහෙසක් නොගෙනම තමන්ගේ අරමුණට එනවා. හොඳින් ප්‍රතිඵල ලබනවා. මෙවැනි වෙනසක් ඇයි ස්වාමින් වහන්ස? ඒ විසමදාවයන් බුදුරජාන් වහන්සේ කියනවා කර්මයේ සත්‍යය දායද කොට ඉපදී කියලා. කර්මයේ මගේ කොට ඉපදී කියලා. කර්මය කියලා කියන්නේ කුසලයේ සහ අකුසලයේ. ඉතින් කෙනෙකුට බොහොම යහපත් ආකාරයෙන් ඒ අකුරුසාත්ත ශිල්පසාත්ත මතුවලා එනවා නම් ඒ ඊට අදාළ එයා ධර්මතාවයෙන් සංසාරි පරිපූර්ණ කරලා තියෙනවා. තේන කෙනෙක් අප්‍රමාණ වෙහස මහන්සි වෙලා එයාට ඒ ප්‍රතිඵලයන් මතු කරගන්න බැරි නම් ඒ කියන්නේ එයා ඊට අදාළ ධර්මතාවයන් මතු කරගෙන නැහැ ගිය ජීවිතේ. අධ්‍යාපනය කෙරෙහි දුර්වලභාවයන් තියෙනවා නම් අපි නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ. දුර්වලභාවයේ සකස් වෙන්නේ සංසාරයේ අකුසලයක් නිසායි. එනිසා ඒ අකුසලය කුසලය තුලින් යටපත් කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. තේන එනිසා එවැනි දුර්වලතාවයන් තියෙන දරුවෝ නිරේතුරුවම අම්මා තාත්තා කෙරෙහි කීකරුභාවය වැඩි කරගන්නවා. හැමදාම අම්මා තාත්තාට වඳින්න, ගුරුවරුන්ට වන්දනා කරන්න, ගුරුවරුන්ට තියෙන කීකරුභාවය වැඩි කරගන්නවා. හැමදාම උදේට තෙරුවන් වන්දනා කරන්න සිල්පද පහ සමාදන් වෙන්න දක්ෂ වෙන්න ඕනේ. දක්ෂ වෙලා නිරේතුරුවම මෛත්‍රී චිත්තයක් ඇති කරගන්න කැමති වෙන්න ඕනේ. එතකොට මේවා කරද්දී නෝනා අතීතයේ විපාක නොදුන්නා වූ කුසල් මතුවලා එනවා. ඒ අතීතයේ විපාක නොදුන්නා වූ කුසල් මතුවෙන්න අන්න අපිට සමහර විට මේවායින් වෙනසක් කරගන්න යන්න පුළුවන්. එහෙම නැතුව අපි මේ අධ්‍යාපනයේ දුර්වල වෙනවා කිව්වම මොකද කරන්නේ? දෙමාපියන්නේ දරුවන් උදෙසා තව තව පීඩනය එල්ල කරනවා. තව තව පන්ති අරන් එනවා. තව තව පීඩනය එල්ල කරද්දී දරුවා තුළ ද්වේෂය කේන්තිය තමයි සකස් වෙන්නේ. තේන මේ ද්වේෂය කේන්තිය පීඩනය නිසාම ඒ දරුවා නිරතුරුවම අකුසල් වැඩෙන ස්වභාවයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ අකුසල් වැඩෙන්න නෝනා තව තවත් මේ තියෙනා වූ කුසල් ශක්තිය හීන වෙනවා මිසක් අපිට කවදාකවත් ප්‍රතිඵලයක් කරා යන්න බැහැ. තේනවා. ඒ නිසා නිරේතුරුවම දක්ෂ වෙන්න ඕනේ දරුවාගේ අධ්‍යාපනයේ යම් දුර්වලතාවයක් තියෙනවා නම් ඒක මේ පන්ති කාමරේවත් ගුරුතුමියගේවත් අධ්‍යාපනයේ ක්‍රමයකවත් වරද නෙමෙයි. ඒ සංසාරේ එයා රැස් කළා වූ සංස්කාරයන්ගේ ප්‍රශ්නයක් එතන තියෙනවා. ඒ නිසා ඒ දරුවා නිරේතුරුවම අකුසල් දිශාවට යන්න දෙන්නේ නැතුව තේන්නාද? දෙමාපියන්ට ගෞරවය කරමින් ආදරය කරමින් නිරේතුරුව මෛත්‍රී චිත්තයක් වැඩෙන ආකාරයෙන් ඒ දරුවාට කටයුතු කරන්න වාතාවරණය සලසලා දීලා අධ්‍යාපනයේට අවශ්‍ය ඒ ආදර්ශයන් ලබලා දීම තමයි අපි කළ යුත්තේ. හැම විටම තමන්ට වඩා දෙයක් දන්න කෙනෙකුට, තමන්ට වඩා වැඩියෙන් දෙයක් කරන කෙනෙකුට ඊර්ෂ්‍යා කිරීම පැත්තක තියලා ඒ කෙනා ගැන සතුටු වෙන්න පුළුවන් මනසක් ඔබට හදාගන්න පුළුවන් නම් ඇත්තටම ඔබ දිනුම්. ස්වාමීන් වහන්සේ මේ කියපු කාරණා හැම කෙනෙකුටම කියන්න ඔබට සැනසීම ලැබේවි. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජනය. ස්වාමීන් වහන්ස, අටමහා කුසල් ගණයට අයිතිවන කඨින චීවර පූජාව කරන ලද පින්වතුන්ට ලැබිය හැකි මාර්ගඵලයන් පිළිබඳව අපි අවබෝධ කරගන්න කැමතියි. ඉතින් අපි කඨින වස්ත්‍රයක් පූජා කිරීම අටමහා කුසලයකට අයිති. තේරෙනවද? අටමහා කුසල් වලින් එකක් තමයි කඨින වස්ත්‍ර පූජාවක් කියන්නේ. එතකොට අපි කවදා හරි දීර්ඝායුෂ ලැබලා අපි මැරෙන වෙලාවේ මේ කළා වූ උතුම් පූජාවක් සිහිපත් වුණොත්, ඒ කියන්නේ මේ කඨින වස්ත්‍ර පූජාව සිහිපත් වෙන්න ඕනේ. එහෙම නැතුව හරියන්නේ නැහැ. අපි කඨින වස්ත්‍රයක් පූජා කළා තියෙද්දිත් නෝනා මැරෙන වෙලාවේ මතක් වුණේ ඉඩකඩම් වල කෙරේ තෘෂ්ණාවන අපි ප්‍රේතෙක් වෙනවා.
ඒක ඉතින් අහන්න දෙයක් නැහැ. තේරුණාද? ඒ නිසා කටින වස්ත්‍රේ පූජා කළා තියෙද්දිත් අපිට මතක් වුණේ වෙනත් දුන්නා වූ දානයක් නම් ඒ දාණයට අදාළව දිව්‍ය තලයක උප්පත්තිය සකස් වෙනවා. ඒ සකස් වුණාට පස්සේ අර කටින වස්ත්‍රේ විපාකයත් එයාට එන්න පුළුවන්. ඒ නිසා මැරෙන වෙලාවේ අපි දක්ෂ වෙන්න ඕනේ අර කටින වස්ත්‍රේ පූජා කළා වූ කුසලයේ මතු කළ ගන්න. ඒ කටින වස්ත්‍රේ පූජා කළා වූ කුසලයේ අපි මතු කර ගත්තොත් ඒ ලැබෙන්නා වූ දිව්‍ය ජීවිතය අවුරුදු ලක්ෂ ගණන් දීර්ඝ වූ දිව්‍ය සැපයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තේරෙනවද? නමුත් අරක මතු කරලා ගන්න අපි දක්ෂ වෙන්න ඕන. නමුත් ඒ දිව්‍ය සැපේ නෝනා නিত্য වූ දිව්‍ය සැපයක් නෙමෙයි. ඒක අනිත්‍ය වූ දෙයක්. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ කටින වස්ත්‍රයක් පූජා කළා තියෙනවා නම් මැරෙන වෙලාවේ අපිට ඒ කටින වස්ත්‍රය සිහිපත් වුණොත් ඒ සිත අනිත්‍යයි කියලා දකින්න. ඒ සංස්කාරය අනිත්‍යයි කියලා දකින්න. ඒ අනිත්‍යයි කියලා දකින මොහොතේම අපි ධර්මයයි දකින්නේ මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙලයි උප්පත්තිය සකස් කරන්නේ. ඒ නිසා නිරේතුරුවම අපි කරන්නා වූ පින්කම විදර්ශනානුවණින් දකින තැනයි ඒ පින්කමේ සැබෑම ඵලයේ සැබෑම හරය අපේ ජීවිතයට එකතු කරගන්නේ. ඇසල පුන් පොහොව දවසෙන් පස්සේ අපිට වස්තුන් මාසය එළඹෙනවා. තේන්නා? මේ වස්තුන් මාසය කියන්නේ එක පැත්තකින් මේ උතුම් උපසම්පදා භික්ෂූන් වහන්සේලා ඒ උතුම් ප්‍රාතිමෝක්ෂයන් ආරක්ෂා කරගෙන ජීවත් වෙන්නා වූ මාස තුනක්. ඒ වගේ මේ උතුම් ප්‍රාතිමෝක්ෂයන් ආරක්ෂා කරගෙන සීල සමාධි ප්‍රඥා මාර්ගයෙන් උතුම් අධිගමයන් කරා යන්න උත්සාහ ගන්න භික්ෂූන් වහන්සේලාට ගිහි පිංගතුල්ලා සිව්පසෙන් අපෝපස්ථාන ධර්මයන් සකස් කරලා ගිහි පිංගතුල්ලා අප්‍රමාණ කුසල් සංස්කාරයන් රැස් කරන මාස තුනක්. එනිසා මේ වස් මාස තුන කියන්නේ නෝනා ගිහි පින්වතුන්ලාට අප්‍රමාණ කුසල් නිධියක් මතු කරගන්න පුළුවන් අවස්ථාවක්. මොකද මේ මාස තුනේ තමයි සෑම ස්වාමින්වහන්සේ නමක්ම තමන්ගේ ශීලයන් වඩාත් ශක්තිමත් ආකාරයෙන් පවත්වාගෙන යන්නේ. ඒ ශක්තිමත් ආකාරයෙන් තමන්ගේ ශීලයන් පවත්වාගෙන යන්න ඒ අයට ගිහි පින්වතුන්ලා දෙන්නා වූ දානේ ආනිසංස වැඩි. ඒ නිසා නිරේතුරුවම දක්ෂ වෙන්න ගිහි පින්වතුන්ලා හැටියට මේ මාස තුනදී මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් ගන්න තියෙන උපරිම කුසල් පක්ෂය මතු කළ ගන්න. මොකද අපි යම් ධනයක් තැන්පත් කරලා වැඩිම ප්‍රතිලාභයක් ලබන්න පුළුවන් එකම තැනයි තියෙන්නේ උන. ඔබතුමියට ධනයක් තියෙනවා නම් ඒ ධනය තැන්පත් කරලා වැඩිම ප්‍රතිලාභයක් ලබන්න පුළුවන් එකම තැන තමයි මේ සම්මා සම්බුද්ධ ශාසනය. සම්මා සම්බුද්ධ ශාසනයේ තැන්පත් කරන සෑම ධනයක්ම සෑම රුපියලක්ම මේ ලෝකයේ ඉහළම ප්‍රතිලාභයන් අපිට ලබලා දෙනවා. එක්තරා මහත්යෙක් හිටියා නෝනා. ඒ මහත්යා අප්‍රමාණ ධනයකට හිමිකම් කියපු මහත්යෙක්. මේ මහත්යා කල්පනා කරනවා දැන් මේ මගේ ධනයට මොකද කරන්න කියලා. එයා කල්පනා කරනවා මම මේ ධනය බැංකුවක තැන්පත් කරලා ප්‍රතිලාභයන් ලබනවා කියලා. එයා බැංකු කීපයකටම යනවා. එක බැංකුවක් කියනවා මං ඔයාට 100%ක් පොලිය දෙනවා කියලා. තව කෙනෙක් කියනවා 10%ක් පොලිය දෙනවා කියලා. තව කෙනෙක් කියනවා 11%ක් පොලිය දෙනවා කියලා. නමුත් මේ පොලිය මොනා ඒ මහත්යා ලබන ආදායමත් එක සොච්චම් පොලිය. එයා හිතනවා නෑ මගේ මේ මුදල් වලට මේ ප්‍රතිලාභය මට මදි. එයා කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන කෙනෙක්. සද්ධර්ම ශ්‍රවණය කරන කෙනෙක්. නුවණින් මෙනෙහි කිරීමට දක්ෂ කෙනෙක්. තේනවා? ඒ නිසාම එයා දකිනවා එක්තරා අවස්ථාවක බොහොම දුප්පත් මිනිස්සෙක් ඉන්නවා. තේරෙනවද? එයාට මේ දිරාගිය පැල්පතක් විතරයි තියෙන්නේ. දිරාගිය බිනිදක් ඉන්නවා. රස්සාවක් නැහැ. ජීවත් වෙන්න බැරි කම නිසාම මේ මහත්මයා මොකද කරන්නේ? නගරයට රැකියාවක් හොයාගෙන යනවා. යන වෙලාවේ බිනිද කියන ඔයා මගදී කන්න මේ බත්මුල දෙන්න කියලා බත්මුලක් බැඳලා දෙනවා. ඒ බත්මුලේ තියෙන්න ඕන බට්ටික කුයි කරකොල මැල්ලුම කුයි ඊට වඩා දෙයක් දෙන්න නැහැ. මේ බත්මොලයි කරකොල මැල්ලුමයි බැඳගෙන මේ මහත්යා මේ කැලේ මැද්දෙන් යද්දී කුසගිනි දැනෙනවා. මෙයා වාඩි වෙලා බත්මුල කනවා. මේ බත්මුලෙන් භාගෙකුත් කාලේ ඉවර වෙනකොට මෙතෙන්ට ස්වාමින් වහන්සේ නමක් වැඩම කරනවා. ඒ ස්වාමින් වහන්සේ ඇවිල්ලා අනුරුද්ධ මහරහතන් වහන්සේ. නමුත් මේ මහත්යා දන්නේ නැහැ මේ රහතන් වහන්සේ නමක් කියලා. පිණ්ඩපාතේට වැඩ ඉන්නකොට මේ මහත්යා හිතනවා අනේ මම කනවට වඩා මම මේ ස්වාමින් වහන්සේට මේ ටික දෙනවා කියලා බත් පාස්සලේ ස්වාමින් වහන්සේට පූජා කරනවා. ස්වාමිනාසේ පින් දීලා වඩිනවා. මේ මහත්යා අඩ බඩගින්නෙන් ගහ යට එහෙමම නිදා ගන්නවා. සර්පේ දෂ්ට කරනවා. මැරෙන වෙලාවේ එකපාර්ත සිහිපත් වෙන යන ස්වාමින් වහන්සේට දුන්න දානය. උන්වහන්සේ 80 මහ ශ්‍රාවකින් වහන්සේ නමකින් කෙනෙක්. ඒ දානය සිහිපත් වෙන වෙලාවෙම නෝනා සස්ත්‍රීක දිව්‍ය තලයක සස්ත්‍රීක දෙවියෙක් වෙලා උපදිනවා. එතකොට අර මහත්යා කල්පනා කරනවා අර බත්මුල
පාලා ඉතුරු වෙච්ච බත්මුල සම්මා සම්බුද්ධ ශාසනයේ තැන්පත් කරලා අර සස්රීක දිව්‍ය උපතක් ආයු ප්‍රතිලාභය හැටියට එයා ලබා ගත්තා කියලා. එනිසා එයා කල්පනා කරනවා නෑ මගේ ධනයත් මං සම්මා සම්බුද්ධ ශාසනයේ තැන්පත් කරනවා කියලා. එයායි සියලුම ධනය සම්මා සම්බුද්ධ ශාසනයේ තැන්පත් කරනවා. තේන්න. දානීය උදෙසා පන්සල් හැදීම උදෙසා ආරණ්‍ය හැදීම උදෙසා එයා සියලු ධනය තැන්පත් කරනවා. තැන්පත් කළේ එයා ඒවා දිහා බලලා සතුටින් ජීවත් වෙනවා. මෙහෙම ජීවත් වෙනකොට නොවනා එයා එක්තරා අවස්ථාවක බරපතල රියානතුරකට ලක් වෙනවා. බරපතල රියානතුර. ඒ රියානතුරේදී වාහනය නැවත ප්‍රයෝජනෙට ගන්න බැරි තරමට අබලංග වෙනවා. ඒසා බරපතල රියානතුර. ඒසා බරපතල රියානතුරක් සිද්ධ වෙද්දී ඒ මහත්යාට රුපියල් 10 ප්ලාස්ටර් කෑල්ලක් දාන්නවත් තරම් දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ බලන්න සම්මා සම්බුද්ධ ශාසනයේ ධනය තැන්පත් කරලා. එයා මේ ජීවිතේදීම ලැබුවා වූ එක ප්‍රතිලාභයක්. වාහනේ අයින් කරන්න තරම් බලවත් අනතුරකට පත් වෙලා ප්ලාස්ටර් කෑල්ලක් දාන තුවාලයක් ලැබුණේ නැහැ. පසු කාලීනව මට මහත්තයා එක දවසක් මුණ ගැසුණු වෙලාවේ මං ඇහුවා මහත්තයෝ අරසා බරපතල අනතුරක් සිද්ධ වෙන වෙලාවේ මහත්තයාට මොකද්ද දැනුනේ කියලා. මොකද වාහනේ දෙපාරක් විතර පෙල්ලිලා ගිහිල්ලා. මොකක්ද දැනුනේ කියලා කිව්වහම මේ මහත්තයා කියන්නේ හාමුදුරනේ මට කිසිම දෙයක් දැනුනේ මට කිසිම දෙයක් හිතුනේ නැහැ. මේ සිද්ධ වෙන වෙලාවෙම ප්‍රභාෂ්වර සුදු ආලෝකයක් මන් දැක්කා. ඒ ආලෝකයේ ආස්වාදය විඳිමින් හිටියා මිසක් මොකක්ද උනේ කියලා මම දන්නේ නැහැ. මොකක්ද ඒ දැක්ක ප්‍රභාෂ්වර සුදු ආලෝකය? සස්රීක දිව්‍ය සංඥාවක්. සස්රීක දිව්‍ය සංඥාවක් එයා ඒ දැක්කේ. මොකද කුසලයට අදාළව ලැබුණු ප්‍රතිලාභේ. ඒ සස්රීක දිව්‍ය සංඥාව දකිද්දී එයා එතන මැරුණා නම් එයා සස්රීක දිව්‍ය තලයක උප්පත්තියක් ලැබුවා. බලන්න සම්මා සම්බුද්ධ ශාසනයේ ධනය තැන්පත් කරලා එයා මේ ජීවිතේදීම මේ ලෝකේ ලබන්න තියෙන උපරිම ප්‍රතිලාභේ ලැබුවා. තේන්නා. එනිසා මේ වස්තුම් මාසය කියන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ඇතිතාක් ධනය තැන්පත් කරන්න ලැබෙන අවස්ථාව. නමුත් බලන්න නිකං හරි අර මහත්තයා කල්පනා කරා නම් නෑ මම මේ සල්ලි බැංකුවක තැන්පත් කරනවා කියලා. මොකක්ද වෙන්නේ? මැරෙන වෙලාවේ බැංකු පොත සිහිපත් වෙලා ඒ බැංකුවේම පෙරේතෙක් වෙලා උප්පත්ති ලබනවා. ලංකාවේ තියෙන ආයතන වලින් ඕන වැඩියම පෙරේතයෝ ඉන්න ආයතනය තමයි බැංකුව කියන්නේ. තේරුණාද? මොකද මුදල් තැන්පත් කරලා තියෙන මහත්තුරු නෝනලා සමහරට විශාල මුදල් ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ මැරෙන වෙලාවේ බැංකු පොත උපාදානීය වෙලා ඒ බැංකුවේම ප්‍රේතෙක් ප්‍රේතියක් වෙලා උප්පත්තිය සකස් කරගන්න. එහෙම ඉපදුනාට පස්සේ ඕන දැන් මරණය සිද්ධ වෙලා ඔක්කොම කටයුතු ඉවරන වුණාට පස්සේ නෝනා දිවුරුම් ප්‍රකාශයක් අරගෙන ඇවිල්ලා මරණ සහතිකය ගෙනල්ලා අර සල්ලි ටික අර ගිණුම එයාගේ නමට හරවගෙන ගෙදර යනවා. ඔන්න ඉවලදී අර පෙරේතයා ගැටිලා ඒ නෝනාත් එක්ක ගැටි ගැටි ඉතින් තමයි ගෙදරට යන්නේ. එතෙක් එයා ඉන්නේ බැංකුවේ. මොකද මැරෙන වෙලාවේ බැංකු පොතයි උපාදානය. එහෙනම් බලන්න ඔබේ ධනයට කරන්න තියෙන සැබෑම ආයෝජනය තමයි සම්මා සම්බුද්ධ ශාසනය තුල ඒ ධනය ආයෝජනය කිරීම. සම්මා සම්බුද්ධ ශාසනයක් තුල ආයෝජනය කරන ධනයටයි මේ ලෝකේ ඔබට සැබෑම ප්‍රතිලාභය අත් කළ දෙන්නේ. තේරුණාද? එනිසා මේ වස්තුම් මාසය තුල ඔබ දක්ෂ වෙන්න හැකිතාක් පින්කම් තුලින් දානය තුලින් හැම දෙයක් තුලින්ම හැකිතාක් Tamanගේ අතිරික්ත ධනය මේ සම්මා සම්බුද්ධ ශාසනයේ තැන්පත් කර. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් සත්‍ය වූ ධර්මී සිසිලස ලබන්නට තරම් රහතුන් වැඩිමගෝස්සේ ඔබට දහම් දේශනා කරන පූජ්‍ය රාජගිරිය අරියඥාන ස්වාමින් වහන්සේ වාසනාවන්ත වුණා, දක්ෂ වුණා, කුසල් වලින් පිරුණු කෙනෙක් වුණා. එහෙමනම් ඔබ දක්ෂයි නම්, ඔබ ප්‍රඥාවන්තයි නම්, ඔබට අවශ්‍යයි නම් මාර්ගය විවරයි. එන්න ඇවිත් බලන්න. එක්ව පින් දෙමු ගෞරවනීය ස්වාමින් වහන්සේට. ඈත වනපෙතක වීරිය කරමින් සත්‍ය දකින්නට උත්සාහ කරන උන්වහන්සේගේ උතුම් අරමුණ ඉතාමත් ඉක්මනින් සාක්ෂාත් වේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව ලැබේවා. කිසිදු අතුරු ආන්තරාවක් නොම වේවා. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජන. සුනාත ධාරේත චරාත ධම්මේ, අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ.